சீமாவின் இஹா தேசபாலி. ஐபவன் சுப சந்தியாவக். ශ්‍රී ලංකීය දේශපාලන වැඩසටහන් අතර සලකුණක් තිබූ සලකුණ දේශපාලන සංවාදය සමගින් ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නේ. මා සමගින් මගේ මිතුරන් තිදෙනා සූදානම්ින් අපි හඳුනා ගනිමු රංගනද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. විමල් කැටපේ ආරච්චි. සුබ සන්ධ්‍යාවක් විමල්. එසේම වේවා සුදේව. අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ හඳුනා ගන්නට කලින් මා සූදානම් ඔබට රූපයක් ඉදිරිපත් කරන්න. අපි බලමු. දැන් අපි සූදානම් අද සලකුණෙහි දේශපාලන සලකුණ හඳුනා ගන්න. ඔබ බලන්න ඔහු දිහා. ඔහු සහ දුටු රුව අපි එකට පොඩ්ඩක් බලමු. ඔබතුමා අපේ පැත්ත බලාගෙන හිටියා නම් අපිට ප්‍රේක්ෂකයාට ඉතාම හොඳින් හඳුනා ගන්නට පුළුවන්. පිළිගන්න. මම මේ මිනිහ කැමති. ඊට පස්සේ අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉතාපත්ම සාදරයෙන් පිළිගන්නවා සලකුණ දේශපාලන සංවාදයට. ඔබට ආශිරි, ඔබේ ආයතනයට ආශිරි, රටට ආශිරි, සැබට ආශිරි. සැබෑම වෙනසක් අපි දකිනවා. පළමුව සුදේව මට ඉර දෙන්න අමරපුර මහනිකායේ අග්ගමහා පණ්ඩිත මහානායක දවුල් දෙන ඥානේශ්වර මහානායකින් පාලන්ට අපි කවුරුත් එකතු වෙලා නමස්කාර කරලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මහා ප්‍රඥාවන්තයෙක්, ඒ කියන්නේ සරියුත් රාතන් වහන්සේගේ පරම්පරාවෙන් පැදෙන බහොද සිංහල බෞද්ධයෙක් හැටියට මට එක මතක් වුණේ. ඉතාම කරු කරනවා. මං අර ඒ වගේ මට තමුන්නාස පොඩි අවසරයක් දෙන්න. මේ වැඩසටහනේදී එදා මම කරු විහිළුව මම මේ තප්පරේ දක්වා හිතින් බොහොම කනස්සල්ලෙන් හිටියේ. එදා මම පොඩි විහිළුවක් කරා. ඇත්තෙන්ම මේ මාස කීපය තුළ මට නිතර මතක් වෙනවා. දැන් මේ කොවි චැට් එක දැක්කම රංගනගේ ඉතාම දක්ෂ මේවීම, ඒ කියන්නේ විද්‍යුත් මාධ්‍යයේ ඉහළින්ම වර්ණනා කරන්න පුළුවන් චරිතයක්. ඇත්තම එතුමා මටත් වඩා හොඳ සිල්ව කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. එදා මගේ අතින් පොඩි මේ ඉස්පිලි පාපිලි සමග විහිළුවක්, මම කරේ විහිළුවක්. හැබැයි ඒක මට පස්සේ දැනුණා මම කරේ වැරද්දක් කියලා. මොකද මම අවුරුදු ගානක් ඉඳලා දන්නව රංගන. ඒකට මම අද ප්‍රසිද්ධිය වගේ සමාවිල්ල. මම හිතන්නේ අපිට එහෙම මට මොකක්ද කියලාවත් මතකයක් නෑ. මට මතකයි. මට දෙයක් වුණාම අවස්ථාවයක්වත් නැහැ. නෑ මට එහෙම දෙයක් වුණා මට ඒක මතක් වෙනවා. මේ මගේ හැටියක්. ඒක මගේ සිරිතක්. හොඳයි. ඒක මට කියවේ යුතුමේ කියලා මම කල්පනා කළා. මොන්සිලා මහතාන්නේ අපි ඇත්තටම සාකච්ඡාව තුළදී විවිධ කාරණා අපි ඔබෙන් ප්‍රශ්න කරනවා. ඔබෙන් යම් යම් කාරණාවට පිළිතුරු ලැබෙන. ඒව නෙමෙයි මේ තුළ රටට සමාජයට යන පණිවිඩය පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ, කතා බහ කළ යුත්තේ. මේ වෙනස මොකද්ද? මේ කොණ්ඩෙනම් සුදු වෙලා නැහැ, රැවුල සුදු වෙලා. අපි අර රූප දෙකක් සංසන්දනය කරා. මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ස්වරූපයට ටිකක් සමාන ස්වරූපයක් දකින්න තියෙනවා. සුදේව, ඇත්තෙන්ම මේක හිතල මතල නම් වෙච්ච දෙයක් නෙවෙයි. මම ඉරානේ ගිය වෙලාවේ මායි පුතයි අපේ නෝනායි එයා බඳින්න ඉන්න ළමයා ලයි ගෙදර ගිය වෙලාවේ මම රැවුල කපන්න අපි තුන් දෙනාම ඒ දෙන්න කතා කරලා කිව්වා පුතයි නෝනායි රැවුල කපන්න නැතුව ටිකක් බලමු කියලා. දවස් 20 ගානක් විතර රැවුල ලොකප හිටියා. හැමෝම කිව්වා හොඳයි කියලා. පුතත් ඒ පාරේ එක එක්කෙනාට යාළුවන්ට ෆොටෝ එක ඇරියා. මේගොල්ලෝ හොඳයි කිව්වා. ඉතින් ඒගොල්ලගේ අභිමතය පරිදි මම ඒක තීන්දුව කරා. කමක් නැහැ. නැතුව මේ ඉන්දියාවගේ මැතිතුමා දියා බලලවත් වෙනත් කවුරුවත් දියා බලලම් කර දෙයක් නෙවෙයි. ඔබ දැන් අඳින්න හදන්නේ කාටද කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කරොත් ආරම්භයටම. නෑ මම කාටවත් අඳින්නේ නෑ. මම ඇඳලින් ඇඳුම තමයි මේ තියෙන්නේ. අඳින්නේ නෑ. එතකොට ඔබ දැන් මෙහෙම හොතේ ජනතාව අන්දවන්න හදන්නේ කාටද? ජනතාව අන්දන්න මට ජනතාව දැන් යන තත්ත්වේ හැටියට ජනතාවගේ ඇඳුම් වලට මොනවයිද කියලා මම දන්නේ නෑ. මට නම් ජනතාව අන්දන්න ඕන නෑ. මොකද මං අවුරුදු 20කට කිට්ටු කාලයක් මම
පාර්ලිමේන්තුවේ හිටිය ඇමතිකම් කරා. ඒ පළපුරුද්ද නිසා බලනවා ජනතාවන් දන්න මොකද මම ඉතාම දුෂ්කර පළාතකින් ආපු කෙනෙක් ගිරුවාගම 12 මාගම්පත් වේ. එහෙන් ඇවිල්ලා තමයි මම කොළඹට ආවේ කැලණියට ආවේ. ඉතින් මට කවුරුවත් අඳින්න ඕනත් නැහැ. මං අඳින්න ඕනත් නැහැ. මගේ ස්වරූපය තමයි මේ. මගේ විදිය තමයි රංගන මේ. හිටපු අමාත්‍යතුමනි පසුගිය අවසන් වරට ඔබ සලකුණට ආපු වෙලේ අපි ඔබෙන් ඇහුවා අන්තිම ප්‍රශ්නේ ඔබේ ඊළඟ දේශපාලන විහිළුව මොකක්ද කියලා. එතකොට මේ ඒකද? ඔබට පුළුවන් විරුද්ධ පිළිතුරක් දෙන්න. මම දේශපාලන විහිළු කරන මිනිහෙක් නෙවෙයි. මම දේශපාලනේ විහිළු කරන්නෙත් නැහැ. විහිළුවට ලක් වෙන්නෙත් නැහැ. මම දේශපාලනේ මේ කොළ පොතක් අරගෙන කාගවලකට යන්නෙත් නැහැ. බුලත්තත කරන් යන්නෙත් නැහැ. එම ගියෙත් නැහැ. ඔබ කියනවා ඔබේ මේ ස්වරූපය වෙනස් වීම අහම්බයක්. ඇත්තම බිරිඳ සහ පුතාගේ ඉල්ලීම මත සිදු වූ අහම්බයක් කියලා. ඒ අහම්බය තුල ඒ ස්වරූපයේ වෙනස් වීම තුල ඔබ ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. නව දේශපාලන පක්ෂයක් පිළිබඳව මෙන්න මෙහෙම කියනවා. අපි ඒ බලමු. මේ බට් කරපු ආණ්ඩුවේ හෙවනට ඉන්න විදියකුත් නැහැ පළදාවකුත් නැහැ. ඉතින් මම කල්පනා කරා මම දේශපාලන පක්ෂයක් හදන්න ඕනේ. මේ මම නෙවෙයි නායකය, මම මේකේ සභාපති. අපි ජනතාවගෙන් තමයි නායකයෙක් ඉල්ලන්නේ. තරුණයෙක් තමයි මම ඉල්ලන්නේ නායකත්වයට. අපි පිට ඕන පක්ෂයේ ජනතාවට සේවය කරන්න අතේ මුදල් තියෙන්න ඕන. පාර්ලිමේන්තු යනවා නම් පාර්ලිමේන්තුවේ තියෙන සුපිරි කැම්බීම නැත, ඩියුටි ෆ්‍රී වාහන නැත, බංගලාවල් නැත, ඒ වැඩක් නැහැ. අපේ ගොඩාක් හොඳ ප්‍රතිපත්ති මාලාවක් තියෙන අපි අනුරාධපුරයෙන් පටන් ගන්න ඒ නෝනේ කර තරම් කරනවා. එතකොට ඒ කාරණෙත් අහම්බයක් වෙන්න බෑනේ. දැන් සුදේක මෙහෙම වුණේ මම අවුරුදු දෙකක් නිශ්ශබ්දව හිටියා. ඔබතුමාලා දන්නවා. සිටින් මෙම්බර් කෙනෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කරපු අපි හතර දෙනාට ඉන්නේ නොමිනේෂන් නම්ුණේ නැත්තේ. එක්කෙනෙක් මර්වින් සිල්වා වැඩිම ඡන්ද ගත්තා. එක්කෙනෙක් දුමින්ද සිල්වා වැඩිම ඡන්ද ගත්තා. අපිට වැඩියෙන් ඡන්ද අඩුවෙන් ගත්ත සරණ ගුණවර්ධන මන්ත්‍රීතුමා. ඊට පස්සේ සජින් වාස මන්ත්‍රීතුමා. ඉතින් මේ නොමිනේෂන් කාලේ වෙනකොට අපි හතර දෙනාට මොකද උනේ කියලා අපි දන්නේ නැහැ. නොමිනේෂන් නැත. එතකොට එදා රජයේ තියෙන වෙලාවේ සෙනඟ ගේන්න ඕන නම් දුමුද සිල්ල ඕන. රජේ රකින්න ඕන නම් මර්වින් සිල්ල ඕන. එහෙම තත්ත්වයක් තිබුණේ. ඉතින් අදත් මම දන්නේ නැහැ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවද නැද්ද කියලා. මට විනය පරීක්ෂණයක් නැහැ. මට ඉදා නඩු තිබුණ නැහැ. හිටපු ජනාධිපතිතුමා අල්ලස් කොමිෂන් එකට අපිට විරුද්ධව අපි කීප දෙනෙකුට විරුද්ධව පැමිණිලි දාලා තිබුණා. ඒකට අපි කට උත්තර දුන්නා. එතුමාටත් අන්තිමට ඒක බේරගන්න බැරි වුණා. අනිත් නංගම් මං කියන්නේ නැහැ. ඊට යමුණවත් මං දන්නේ නැහැ. ඊට පස්සේ මං කල්පනා කරා මට වගේම අසාධාරණ වෙච්ච නා පක්ෂ නායකයන්ගෙන් පක්ෂවලින් අසාධාරණ වෙච්ච කවුරුහරි ඉන්නවනම් මං ආර්දනා කරලා අපි සමග එක් වෙන්න කියලා. ඊට පස්සේ මං කල්පනා කරේ මේ සුපෝගභෝගී ජීවිතවලට පාලං හදන සුපෝගභෝගී ජීවිත ගත කරන මාත් ඒ ජීවිතෙක හිටියා. මහජන සල්ලි වලින් ජීවත් වෙන, උපේක්ෂාවෙන් නොබලන, දසරාජ ධර්මයක් නැති, එක එක කොටස් සතුරු කරන්න නොඑක් විදිය ක්‍රියාමාර්ග ගන්න මේ පක්ෂවලට යනවට වැඩිය හොඳයි. අලුතෙන් පක්ෂයක් හදලා තරුණයන් වැඩිවෙන් පක්ෂයක් හදලා, තරුණයන් විතරක් නෙවෙයි කලාකරුවා ඔබතුමාල් වගේ මාධ්‍යවේදීන් මේ හැමෝටම එක්ක අසුරල කම්කරු ජනතාව. මම නායකය නෙවෙයි, නායකය ඉන්නේ ජනසභාවලින්. කවුරු හරි කිව්වොත් එම කොතනක හරි එල්ලෙන්න බලන් ඉඳලා අවුරුදු දෙකක් තිස්සේ මර්වින් සිල්වා බැරි තැන තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. කවුරු හරි කියනවනම් කියන එක්කෙනාගෙන් කරුණාකර ඔබතුමා අහලා දැනගන්න මං කාගවල් ළඟට ගිහිල්ලා මොනවත් ඉල්ලුවද කියලා. කරුණාකරලා ඔබතුමා කිව්වා ඔබතුමාගේ ස්වරූපය අහම්බයක් කියලා. කරුණාකරලා පොඩක් ඉන්න මේ රංගන නැවත තමුන් ආශ්‍රය මට කතා කරන්න මෙතෙන්ට.
කවුරු හරි ළඟට ගිහිල්ලා මම මොනවත් ඉල්ලුවද? පක්ෂර බඳව ගන්න කිව්වද? නාම යෝජනා ගැන ෆිලික්ස් පෙරරා හිටුමැතිතුමා මට කතා කරා, මචං ගිහිල්ලා හම්බෙමු බැසිල් රාජපක්ෂ කියලා. මං කොමං කාගව ළඟට යන්නේ? මට යන්න ඕනේ නැහැ. වැරදිලා ළඟේ තමයි මං ගියාන. මං එහෙම එහෙම යන චරිතයක් නෙවෙයි මේම විසිල්වා. හැබැයි දැන් ඔබ අලුත් පක්ෂයක් මේ බිහි කරනවා. මේ මීට බොහොම ආසන්න කාලයකදී, ඒ කියන්නේ 2016 පස්වෙනි මාසේ 16 වෙනිදා ඔබ ඒකාබද්ධ විපක්ෂය ඔබේ කණ්ඩායමක් හැටියට බිහි කරනවා. මේක තමයි හරි දේ කියලා අපි පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලෙමු. ඔව්. ඒකාබද්ධ විපක්ෂයේ යන සුද්ධ වූ වැකිය හොරුන් දූෂ්‍යතයන් ආ මංකොල්ල කරුවන් විසින් පාවිච්චි කිරීමට තව දුරටත් ඉඩ දිය නොහැකි බව බුලත් කොළයෙන් ඉදිරිපත් වී ජනතා ඡන්දය පිට්පකට ගසා පැමිණි ආණ්ඩු පක්ෂයේම පිරිසකට රෙදි ඇඳගෙන එවැනි වැකියක් පාවිච්චි කළ නොහැකි බව දැනට මා ඒකාබද්ධ විපක්ෂයේ කැඳුම්කරු වශයෙන් ක්‍රියා කරන අතර මෙතැන් සිට අපි දිවෙන පුරාම මේ වැඩපිළිවෙල විසිරී සිටින මේ මතය දරන ක්‍රියාකාරිකයන් සියලු දෙනා එක් කරගන්න දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන බව බොහොම ගෞරවයෙන් දැනුම් දෙනවා. බකිවා පහුගිය ආණ්ඩුවේ යම් යම් දේවල් කරගන්න තමයි අපි ඕන උනේ කියලා. 2016 පස්වෙනි මාසේ 16 වෙනිදාත් කාගේ හරි කීමටයි මර්වින් සිල්ලා මේක කරේ කියලා මම කිව්වා. නෑ මම කාටවත් එහෙම ඒ ලියලා දීපු කොලෙත් මර්වින් සිල්ලාගේ දෙයක් නෙමෙයි කවුරු හරි දීපු දෙයක් කියලා මම කිව්වා. නෑ මං එහෙම නෑ. කාගවත් කොල බලාගෙන නම් මම කවදාවත් මට හිතලා යමක් කියන්න අමතක වුණොත් මට මගේ නෝට් එක කියනොත් මේ ටික මම නෝට් එකක් ගන්නවා. අපි කිසි දිනක මර්වින් සිල්ලාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මේ විදිහට කොලයක් බලාගෙන පැටලි පැටලි කියනව දැකලා තිබෙන්නේ නැහැ. මම පැටලුනේ නැහැ නේකත් සුදේ මම පැටලුනේ. යම් යම් තැන්වල ඔබට පොඩ්ඩක් එහෙම වුණා. එහෙම එහෙම ඉතින් පොඩි දේවල් වෙනවා. කටපාඩමින් කියන්න දැන් පාඩම් කරලා කියන එකක් නෙවෙයිනේ. ඊතර අදහසක් මම දැන් මේ කොලේ වුණත් මම හිතට ආපු අදහස් ටික මම ෘෂිලව වාඩි කරලා මම කොහොමද නෝට් එකක් ගන්න කියලා. එහෙම කරනවා. හොඳ අපට ලියලා දුන්නම කියන්නක මගේ මිත්‍රයෙක් මංගෙත් පාව දෙන්නේ නැහැ. පාව දෙන්නේ නැහැ. මට අදහසක් ආවා මේ යන ගමන් මගේ හැටියට. මම යමක් කළ යුතුයි කියලා. මට මොහොතක් දෙන්න. දැන් ඔබ ඒ පෙනී හිටින්න උත්සාහ කර ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මෙතන තමයි තන මේ ඔය කියන එක නෙමෙයි කියලා. එතකොට වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම මේ කරන ක්‍රියාදාමය ඔබේ විවේචනයේද ලක් වෙන්නේ. ඒ කියන හරි ඒකාබද්ධ විපක්ෂය ඔබ ළඟද ඉන්නේ? මාත් එක්ක දැනට සම්බන්ධ වෙලා ඉන්නවා හොඳ පිරිසක්. ඒක අපි නීත්‍යානුකූලව ආවම පළවෙනි සංවාදයේ අපි ඔබතුමාට මගේ ප්‍රශ්නට උත්තරේ හම්බුනේ නැහැ. වර්තමානයේ ක්‍රියාත්මක කරන ඒකාබද්ධ විපක්ෂය කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සංධානයේ හිටපු පිරිස් වෙනම පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ පිරිසගේ ක්‍රියාදාමය තමයි ඔබ එදා විවේචනයට ලක් කරේ. ඒ විවේචනය මේ මොහොතේත් ඒ ආකාරයෙන් මේ විදිහටම තියෙනවද? ඔව්. වෙනස් වෙන්න බැහැනේ මට. බුලත් කොළෙන් චන්දිල්ලලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා රටේ ජනාධිපති වුණාම ඡන්දෙ දුන්නේ මිනිස්සු බුලත් කොළේට. බුලත් කොළේම පිරිසක් කාගේ හරි කීම්බාක් බුඩ වෙනව වාඩි වෙනව නම් ඒක වැරදි. හැබැයි ඒකාබද්ධ විපක්ෂේ හොඳ අරටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෝ ඉන්නවා. දැන් ඔබතුමාලා කියන්නකෝ වැඩියෙන්ම කතා කරන්නේ කවුද ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් වල? ශ්‍රී ලංකා නිදහස් පක්ෂම කට්ටිය කතා කරනවාද? හදවතින් අහන්න තමන්ගේ හදවතින්. නෑනේ. තුන් හතර දිනක් විතරයි හැමතිස්සෙම කතා කරන්නේ. ඒක නිසා මම කල්පනා කරා ඔව් මේකට යමක් කරන්න ඕනේ කියලා. ඒක මම කැඳවුම් කරු. මම සභාපති නෙමෙයි. මේ අලුත හදන පක්ෂේ මම සභාපති. 2016 පහයි 16 ඒකාබද්ධ විපක්ෂය කියලා මේ විදිහට ඔබ මාධ්‍ය හමුවක් පවත්වනවා. 2017 3යි 26 අවුරුද්දක් යන කලින් තවත් කාරණාවක් කියනවා. ඒකත් එක්ක මට හිතෙනවා අර ඔබ කියවන ඔබේ ස්වරූපය අහම්බයක් කියලා. අහම්බ ස්වරූපය දැකලා ඔබට හිතුණා දෙකපාරටම මේකෙන් දේශපාලන පේවරක් තබන්න ඕනේ කියලා. ඒක තමයි නොගැලපෙන මාධ්‍ය හමු දෙකක් පැවැත්වෙන්නේ. නෑ. මම පවත්වන කිසිම දෙයක් නොගැලපෙන දෙයක් මම කළේ නෑ. මම ජීවිතේ හැමදාම කරේ රංගන ගැළපෙන දේවල් කර නිසා තමයි
මම හැමදාම හොඳ තීන්දුව తీරන ගත්තා. එහෙමනම් අර එදා 2016 ඒකාබද්ධ විපක්ෂයේ කියන කාරණාව ඉස්සරහට යන්න ඕනේ. අවුරුද්දක් යනවත්තේ මෙන්න බලවේගයක් හදනවා කියන මම නෙවෙයි නායකයා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවට පමණක් සීමා වුණා. නෑ. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මට ඕනකම තිබුණේ රට පණිවිඩයක් දෙන්න. ඒක පුස් වෙඩිල්ලක් නේද? නෑ. ඒකෙන් මට බොහොම දෙනෙක් කතා කරා. ඒක උඩ තමයි හුඟක් මේ රටේ පිරිස් මා සමග ඒක රාශි වුණේ. ඒ සත්‍ය ප්‍රකාශ හැමදාම මට තිබුණා රටේ නමක් මම ඇත්ත කියනවා කියලා. කෙලින් වැඩ කරයි කියලා. මම නියෝජනය කරපු ආසනවලට ගිහලා අහන්න. ඒ தත්ත්වේ මට තිබුණා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මම නොකරනම් මට ඒ වගේ පිරිසක් මහා එක්කස් වෙන්නේ නැහැ. ඒ මුල අතිවාරම හොඳ නිසා තමයි මට හිත යොමු වුණේ මේක කවදාවත් පක්ෂයක් විදිහට රීෂ්ඨ කරන්න බෑ. ඒකාබද්ධ විපක්ෂ කියලා පක්ෂයක් රීෂ්ඨ කරන්න බෑ. අපි පක්ෂයක් හදන්න ඕන. අපි අවුරුදු ගානක් තිස්සේ අපි වැඩපිළිවෙල කරමින් හිටියේ. අවුරුදු 4ක් 5ක් තිස්සේ. ඒ වෙලාවට ඒක කරා. වර්තමාන ආණ්ඩුවේ ලකුණු දාගන්න ට්‍රයි කරලා නමුත් ලකුණු එන පාටක් නැහැ නේද ඔබට? නැති. ඔබතුමාගේ මතේ ඒකනම් ඒක ඔබතුමාගේ මතේ ඔබතුමා ආගේ කරන්න. ඔබතුමාගේ මතයට මම එකඟ නැහැ. මොන්සිලා මහතා අර ඇඳුම් ගැන අන්දවන කතාව ගැන මුල වහනකොට කිව්වා රටේ ජනතාවට දැන් ඇඳුනොත් නැති වෙන්න යන්නේ කියලා. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කියන කණ්ඩායම කියන කාරණේම තමයි ඔබ වෙනුත් කියුවේ. නෑ ඒකාබද්ධ විපක්ෂය කියලා දේ මම කියන්නේ නෑ. මම කියන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතුව හොඳ පෙරලියක් කළා ජනවාරියට මේ ආණ්ඩුව හැදුවා. දෙපැත්තම නායකයෝ දෙන්න දැක්කම බැලුවම කෘතහස්ත දේශපාලනඥයෝ දෙන්නේ. ජනාධිපතිතුමා රජරටින් ආපු ප්‍රවීණ දේශපාලනඥයෝ. එතුමා දරපු ඇමතිකම්වල හොඳින් වැඩ කරපු කෙනෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තුමා කියන්නේ මෑණිය හොඳ බෞද්ධ පවුලක තාත්තමා ප්‍රඥාවන්තයෙක් හැටියට දීර්ඝකාලීන දේශපාලන ගමනක් ආපු කෙනෙක්. ඔබ කොහොමද එහෙම කියන්නේ? එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ හැර ගිහිල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට එක්වෙන අවස්ථාවේ ඔබ මොන තරම් UNP නායකයව පතුරු ගැහුවද? ඒ කටින්ම දද කතා කරන්නේ. රංගන ඉස්සෙල්ලා ඔබතුමා හැරිලා බලන්න මේ දේශපාලනය ගැන. මම කියන්නේ නැහැ. ඉලංගරත්න මැතිතුමා කිව්වා දේශපාලනේ සදාකාලික හතුරුත් නැහැ මිතුරුත් නැහැ කියලා. වැඩි දුර යන්න එපා. පහුගිය මැතිවරණේ එක්සත් ජාතික පක්ෂයේ සහ නායකයා විවේචනය කරපු කී දෙනෙක් අද මේ අලුත් ආණ්ඩුව ඇමතිකම් කරනවද? අලුත් ආණ්ඩුව තුල ඉන්නවද? ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්න මං අහන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එදා කියපු එකද ජනතාව පිළිගන්න ඕනේ දැන් කියන එකද කියලා. නෑනේ. දේශපාලනයේ කතා කරනකොට මම ඉන්න පක්ෂය ඉහළට නම් වන්ට කතා කරනව මිසක්. එහෙම කතානකොට පිළිස්ස ඉන්නවා. කතිකත්වයක් තියෙනවා නම් කතා කරන්න දක්ෂකමක් තියෙනවා නම් ඉන්න පක්ෂයේ රැකෙන්න නම් විරුද්ධ පක්ෂයට මම විවේචනය කරන්න ඕනේ. නමුත් අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරනකොට එක්සත් ජාතික පක්ෂ මං ඉන්න කාලෙත් මං එතුමා ආරක්ෂා කරා. එතුමාගේ හිත දන්නෝ ඒ. නොඑක් විදිය දේවල් වුණා මං ආරක්ෂා කරා. එස්වන් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ඉහළ පෙළේ ප්‍රඥාවන්තයෙක්නේ. ඒ මිනිස්සු බලාපොරොත්තු වුණා මේ නායකයෝ දෙගොල්ල එකට එක්කව වෙනකොට මේ අවුරුදු දෙක තුල රටේ කිසිම ප්‍රශ්නයක් නැතුව ජනතාවට දුන්නු සියලු පුරුන්දු වලින් අඩු ගානේ වැඩි ප්‍රමාණයක් නෙවෙයි අඩු ප්‍රමාණයක් කර ඉෂ්ට වෙලා ඇති කියලා. එහෙම වෙලා නැද්ද? ඒක මොකද තත්ත්වය? එහෙම වෙලා නැද්ද කියලා ඔබතුමා කියනවා. එහෙම වෙලා තියෙනවා නම් දැන් බැංකු ගනුදෙනුව පිළිබඳව ඇයි මේ තාම මේ ගාටගාට යන්නේ? ඇයි යන්නේ? ගොවියගේ ප්‍රශ්න, දීවරගේ ප්‍රශ්න, සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න. දැන් ඔයාලගේ මේ හිරු නාලිකාවෙන් කොච්චර විරුද්ධවාදිකම් පෙන්නනවද මේ රජයට විරුද්ධ? අපි ඇත්ත කතා කරමු. ඔගොල්ලෝ නාලිකාවගේ නිර්භීතව දානවා. අපි ගනි සුදුවන්ත වෙනවා. ඒ වෙන්න බෑනේ.
ෘතහස්ත දේශපාලනඥයෝ දෙන්නෙක් එකට එක්කහ වුණාම පක්ෂ දෙකක් එක්කහ වුණාම ඒක බොහොම ලස්සනට යන්න ඕන. නායකයෝ දෙන්නා ෘතහස්තයි හොඳ ගමනක් තියෙන්න පුළුවන් හැබැයි වැරදිලා. කොතනද වැරදිලා තියෙන්නේ? ඉතින් වැරදිලා කියන තමයි මම මේ කිව්වේ. රට යන්නේ නැහැ. ඒක තමයි. කොතනින්ද වැරදිලා තියෙන්නේ? කොහෙන් හරි මේක වැරදිලා තියෙනවා. එහෙනම් ගොබයි ඒකාබද්ධ පක්ෂයයි දෙකමින් එකතන කියලා ඉස්සලා යෝජනා කළේ ඒකයි. මේ ආනරංගන ඒකාබද්ධ විපක්ෂය කරන කුහකකම් මර්වින් සිල්ලාගේ නැහැ. එමන ඒකාබද්ධ විපක්ෂය ගැන මට කතා කරන්න ඕනත් නැහැ. ඒකේ නායකාදීන් ඒකේ ගුල්ලගේ දර්ශනය කියයි. මේ කියන්නේ මර්වින් ඔබතුමාල මංගෙන්නේ මගෙන් ආනනේ ප්‍රශ්න. ඒක නිසා කරුණාකරලා මට ආවේනික ප්‍රශ්න සහ ඔබතුමාලා ප්‍රශ්න අහන්න. ඒකාබද්ධ විපක්ෂය මට කතාවක් ඇත්තෙම නැහැ. අපි අහන්නේ ඔබේ ගමනත් ඒ ගමනට සමාන ගාන සමාන්තර ගමනක් දෙමේ දෙපැත්තෙන් යන්න හදන. රජයේ වැරදි පෙන්වා දීම ඒකාබද්ධ විපක්ෂය සමාන්තර වෙන්නේ කොහොමද? ඒ කොහොමද වෙන්නේ කියන්නේ? ඔවුනුත් පෙන්න්නේ රජයේ වැරදි. ඔබත් කියනවා රජයේ වැරදි. රජයේ හොඳ දේවල් පෙන්වනවා වැරදි දේවල් පෙන්වනවා. රජයේ එක හොඳක් තියනවා දැන් මානව හිමිකම් කඩුවීම් නැත. සෙකන්ඩ් බීන් තොරව ඕන වෙලාවක රටේ යන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. සුදුවැන් සංස්කෘතියක් නැහැ. මිනිස්සු වෙඩි තියලා මරන්නේ නැහැ. නිදහසේ රාජකාරී කරන්න පුළුවන්. හැබැයි බන්ධනාගාර බස් වලට වෙඩි වදිනවා. ඒව ඉතින් බන්ධනාගාර බස් වලට වෙඩි තියුවම ආණ්ඩුව පරිද්ද. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. නීතිය හා සාමයේ ආරක්ෂාව පිළිබඳව. ඉතින් ලෝකේ ඕනතරම් ඔය දේවල් වෙනවනේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ළඟ පහුගිය දවස්වල පී අනුමක් සහ වෙඩි තැබීමක් වෙන්න පුළුවන් නම් බන්ධනාගාර බස් එක මොකද්ද මේ කතා කරන්නේ? ලෝකේ නෙවෙච්ච දෙයක් මට කියන්න මෙහෙ වෙලා තියෙන්නේ. බන්ධනාගාරයේ ඇතුලේ මිනිස්සු මැරුවනම් ඉතින් බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීම අරුමුදුම දෙයක්ද? හොඳයි අපි ඔබේ පක්ෂය ගැන තව පොඩ්ඩක් කතා කරමු. කතා කරපු නැති හින්දා වැඩි දෙයක් නැති හින්දා මේ ඔව් කියනවා බැරි දෙයක් මම කියනවා සුදේ මට කියලා දෙන්න කියලා. නම මොකද්ද කියලා අපි තාම දන්නේ නැහැ. අනේ රත්තරන් ඒක නීත්‍යානුකූල වුණාම ඉස්සෙල්ලා මම ටෙලිෆෝන් කරලා කියන්නම් ඔන්න වැඩේ හැරි මං එන්නම්. ඔබතුමාලා අවසර දුන්නොත් මං එනවා. පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු අයගෙන් මර්වින් සිල්වා විතරද ඉන්නේ? ඒකත් ස්ථීරුණාම කියන්නම්. ඔයා හරියට විත්තියේ නීතිඥවරයා ෘතහස්ත බොහොම ඉහළ පෙළේ නීතිඥවරයෙක් විත්ති කූඩු ඉදගෙන විත්තිකාරකෙන් ප්‍රශ්න අහන වගේ තමයි මගෙන් අහන්නේ කොහොමද කටින් ගන්න. එහෙමනම් අපිට අඳුම තරමේ මෙන්න මේක කියන්නේ ඔය මාධ්‍යමයෙන් එහාටවත් මේ පක්ෂය යනවද? මේක බලන්න. උඟ දෙනෙක් දැන් මෙහෙමනේ උඟ දෙනෙක් නාන්න ගිහිල්ලා ආවත් ඒ මිනිහානෝ මගදී ඔයා නාන්න ගියාද කියලා. එහෙමත් නාන්න ලෝකයන්නේ තියෙන්නේ. මේ මර්වින් සිල්ලා මෙතෙක් පටන් ගත්ත දෙයක් මට කියන්න රංගන මම නැවැත්තියෝ කොහෙද කියලා ඔබතුමයි මායි පැරණි මිත්‍රෝනේ මට කියන්න මම කොහෙද නවත්වලද කියන්නේ. අපි දැන් මොහොත 65කින් නොගැලපෙන ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේ නෑ මං කිව්වේ නෑ. මම ඒක හරිය උත්තර දුන්නා. දවස් 65න් ගුවන් පාලමක් කවුද ලංකාවේ හැදුවේ පළවෙනියා? මර්වින් සිල්ලා. සුද්දට කිව්වේ මගේ උපන්දිනේට ඕන පාලම. සුද්දා ජයරාජ් අමැතිතුමා හම්බෙලා කිව්වා හරි වැඩක් මේ මිනිහත් එක බෑනේ වැඩ කරන්න. පස්සේ මට කතා කළා අමැතිතුමාගේ මොකද්ද මම අංකෝ නැහැ අමැතිතුමා. මේ වෙලාවට ඕන මට මේක. අවශ්‍ය මම පාසුකම් දෙන්නම් කියලා. දැන් මට මේ ලක්ෂ 4ක් ගෙවන්න වෙලා තියෙන මොකටේ? කැලණි ආසනේ දැන් ඔබතුමාලා දන්නව ඇති. සමහර අනවසර ඉදිකිරීම් නිසා බලය පාවිච්චි කළා. ඒකටයි මම මේ අලුතෙන් අඳන්නේ. දේශපාලන බලය පාවිච්චි කළා සමහර බිල්ඩින් තියෙන්නේ මහපාරේ. තාප්ප තියෙන්නේ මහපාරේ. එහෙම තාප්පයක් ඒ තිබුණා මහපාරේ. මං කිව්ව කරුණාකරලා මේක ඉවත් කරන්න මේක වාහන යන්න බෑ. කැලණි පන්සලට යන පාර බලන්න. ඔබතුමාලා ගිහිල්ලා බලන්න මගේ කතාවෙන් පස්සේ ඉස්සෙල්ල 15ක පොයට කැලණි පන්සලට යන්න නෑනෝ පැය තුනක්. පැය දෙකකට වැඩිය. පැලි කොට ඉඳලා. මං ඒවා මහජන සුභසිත සඳහා මං ක්‍රියා කරා. ඉතින් මට මේකට නඩුවක් නානිකම් දාලා මං දන්නෙත් නෑ. ඇත්තටම මට වෙලාවයි බලන්න
ඊට කල තිබුණෙත් නැහැ මට ජජ්මන්ට් එකක් දීලා තියෙනවා ලක්ෂ 4ක් ගෙවන්න කියලා. ඉතින් මං අධිකරණයට උරුවනවලා මං ඉතින් ඔය අධිකරණෙත් එක්ක දෙන තීන්දුව පිළිගන්නව මිසක් මං නොකාණ්ඩු බීඳලා ඒවට ලැස්ති නැහැ. ඉතින් ඒක මං ගෙවලා හොඳයි අපි මං නිදහස් වෙනවා. ඒ හැම දෙයක් ගැනම කතා කරන්න සූදානම් විශේෂයෙන්ම කැලණිය ගැනත් අද දවසේ වූ ප්‍රකාශයක් සමග කතා කරන්න සූදානම්. හැබැයි විරාමයක් අරගෙන විරාමෙන් පසුව විරාමෙන් පසු සූදානම් වෙන්නේ මවින් සිල්වා මහතාගෙන් තවදුරටත් මේ ප්‍රමුඛ ප්‍රශ්න කරන්න අපි විරාමයකට යනවා. සංකු සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය සල්කුණ දේශපාලන සංවාදයේ සමගින් ඔබ යළි එකතු වන්නේ මවින් සිල්වා හිටපු අමාත්‍යවරයා සමගයි අප අද සල්කුණ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්නේ. එතුමාගේ ස්වරූපයේ වෙනසක් සමග ඒ වගේම එතුමා නව දේශපාලන පක්ෂයක් බිහි කිරීම සමග සාකච්ඡාව ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමාට කවද විතර පක්ෂයේ නම විස්තර අපිට කියන්න පුළුවන් වේද? ඔව් මම හිතන්නේ මම දැක්ක පත්තරේ තිබුණා මයි පළවෙනිද වෙනකොට දන්වන බවක් පත්තරේක මම දැක්ක තිබුණා. ඒක දැනගත්ත විගසින් මාධ්‍යයට හොවා ගන්න බැරි දෙයක් නෑ. අපිට ඉස්සෙල්ලා මාධ්‍ය ඔබ දැනගන්නේ විශේෂයෙන් හිරු මාධ්‍ය වල දක්ෂයි. ඉල්ලීම කරලා තියෙනවා. ඉල්ලීම ලැබෙන්නේ මේ පළවෙනිද විතර තමයි ඔබතුමා කියන්නේ. මම හිතන්නේ. එතකන් ඔබ නිහඬව ඉන්නවා. නිහඬ නෑ. මම ඉතින් ඉස්සෙල්ලා මේ ග්‍රවුන්ඩ් එක හදාගන්න එපා. පරිසරය වටපිටාව ඒ උදවිය හමුවීම් යෑමීම් කතා කිරීම් ඒව කරන්න ඕනේ. ඔබතුමාගේ මේ පැරණි නායකයෙක් ඒ වගේම ඒ පක්ෂයේ හිටපු තවත් හිටපු අමාත්‍යවරයෙක් ඔබතුමාගේ නව පක්ෂය පිළිබඳව මේ ඉතාමත්ම මෑතක ඔබේ ප්‍රකාශය සිදුනට පසුව ප්‍රකාශයක් සිදු වුණා. අපි ඒ ප්‍රකාශය පොඩ්ඩක් බලලෙ බලමු. බලමු. අපේ පක්ෂය ගත යුතු තීන්දුවක් ඉල්ලුම් පත්‍රය වන්න කියන්නකො බලන්න. නෑ නෑ කවුරුත් පක්ෂ හදුවට අපිට ප්‍රශ්නයක් නෑ. අපි ඕගන්නේ අලුත් පක්ෂ හදන්න අවශ්‍ය නැහැ මේ රටේ. මම දැක්ක මොවින් සිල්ල මහත්තයත් පක්ෂයක් හදලා අලුත් මූණුවර එතුමගේ ස්වභාවික පෙනුම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ රැවුල එහෙම ඉදිලා දැන් මේ මම කපලා දැමේ මේක ඉදෙන හන්දා. ඕක මේ පාට කරන්න බෑනේ. විස જાති මොකටේ මූණේ උලා ගන්නෙ කියලා. ඔබතුමාගේ පිළිතුරු බලාපොරොත්තු වෙනවා. බැසිල් රාජපක්ෂමයි තුමා ඉදින් මට හරක් නොගැව නිසා මගේ මඩ දේශපාලනය මං ඉවත් කරලා තියෙන්නේ සුදේව. මගේ දැන් තියෙන්නේ වැඩ දේශපාලනය. රැවුල මර්වින් සිල්වා සෑහෙන දුරකට වෙනස් කළා වගේ පේන්න තියෙනවානේ. රැවුලකට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද? රැවුල මං වෙනස් කරේ නැහැ. මූණ මම රැවුල නිසා වෙනස් වෙන්නේ නැති. මම එන්න එන්න අපි වෙනස් වෙන්න ඕන. අපි එන්න එන්න මං හිතන්නේ සමාජ දිහා බලලා හොඳ දේවල් අපි අරගන්න ඕන. දැන් විතමුනි සොය සමිතුවා මගේ හොඳ මිත්‍රයෙක්. එතුමා මා සමග තමයි දේශපාලනය පටන් ගත්තේ. රැවුල විෂ වර්ග එතුමාට පොඩි වැරදීමක් එතුමාට කියනවා එක අහන් ඉන්න කියලා. ස්වභාවිකව රැවුල ඉදිරියෝ නම් විෂ වර්ග ගන්න ඕනේ නැහැ. කලර් කරොත් තමයි විෂ වර්ග ගන්න ඕනේ. ඒක නිසා මම මේ කලරින් කළ මොනවත් නැහැ. ඒක එතුමාට වැරදිලා. මේ ඒකයි මේක අපට මේ රැවුල කපන්න පුරුදුනේ සුද දීපු දායාදයක්. ඒක මතක කරන්න එපා. ඔබතුමා දේශපාලනයේ රැවුලයි කඳයි දෙකම බේර ගන්න හදනවා කියන්නේ නෑ නෑ මට මොකටද බේද ගන්න. ඔබතුමා එහෙම කියන්නේ හේතුව මොකද්ද කියන මට තේරෙන්නේ නෑ. දැන් බැසිල් නෑ මොකද්ද මං කඳ බේරගත්තේ? ඔව් නෑ නෑ ඔබතුමා දැන් මේ ආණ්ඩුව බොහොම කෘතහස්ත දේශපාලකයන් කියලා කියනවා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහතාගේ කතාවටත් ඔබතුමා බොහොම හීන්සිව උත්තර දෙනවා. මේ අහන්න. ඒකයි අපි හැබැයි රැවුලයි කඳයි දෙකම නෑ නෑ මේ අහන්න. ඔව් පහර ගාන දේශපාලනය කාර්ද ප්‍රයෝජනය කියන්නේ. දැන් මේ මම පෞගේ දවස්වල ගම්පලාති ගියා. ඕගොල්ලොත් මේ රිසර්ච් එකක් කරන්න මේකේ. දැන් කාක්කු කෑ ගහනව අඩුයි නේද? මොකද කල්පනා කරලා බලන්න. කාක්කුන්ට කෑ ගහන විදියක් නැහැ. හැමදාම නායකයෝ දේශපාලනඥයෝ ප්‍රෙස් කොන්ෆරන්ස් තියාගෙන විවිධ දේවල් කතා කරනවා. ඉතින් කාක්ක වුණත්ද කාක් භාෂාව කාවන්තිස්ස මහරජතුමා කාක්කොත් එක්ක කතා කරපු කෙනෙක් කාක් භාෂාව දන්නවා. ඉතින් කාක්කට හරි හිතෙන්නේ නැති මේ වහන් ඉඳලා
අපි මොකටද කෑ ගහන්න කියලා. හැබැයි 2015 ජනවාරි 8 වෙනිදා වෙනස සිද්ධ වෙච්ච ගමන් ජනවාරි මාසේ 17 වෙනිදා මර්වින් සිල්වත් එතකොට මම දන්නේ කාක්කෙක්ද කියලා එතකොට. ඇයි මට එහෙම කියන්නේ හේතුව ගැන කරුණාකරලා. මේ රාජපක්ෂවරුන්ට මෙන්න මෙහෙම චෝදනා කිහිපයක් ඉදිරිපත් කළා 2015 ජනවාරි මාසේ 17 වෙනිදා. අපි බලමු. සුදුවෑන් සංස්කෘතියේ කත්තුවරයා තමයි ගෝඨාභය රජු. වගකීමෙන් කියන්නේ බැසිල් රාජපක්ෂ කියන මිනිස්සයා කෝටි 600ක් දිවිනැගුමෙන් ඇද්දා. බැංකුවලට අර වෑන් වලින් ගෙනියන මේ ෂේප්ුව තියෙන්නේ. ඒ ෂේප්ු ගෙනියලා ප්‍රාදේශ සභා පළාත් සභා මිනිස්සු බූදුවලක තමයි සල්ලි ගෙව්වේ. බැංකු කැඩුවම හිරේ යනවා. මේ කැඩුවේ ට්‍රෙෂරිය භාණ්ඩාගාරය. ඉතින් අද මෙරියට් හෝටලයක් තියෙනවා ඩුබායි වල. ඒක බැසිල් රාජපක්ෂ මාත්‍යයක්. එතකොට තියෙනවා තනමල්ලිල උඩවලව පාර හෝටලයක් තියෙනවා අක්කර 20ක. එතකොට මල් වාහනේ තියෙනවා බියගම අක්කර 23ක ගෙයක්. එතකොට ගම්පහත් පොරුතොර තියෙන ගේ. එතකොට ගෝල් ෆේස් එකේ ශ්‍යාස් යගේ නෝනට මෛත්‍රීපාල සිරිසේන අපේ ජනපතිතුමා පක්ෂෙන් යන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ එයා පක්ෂෙන් ඉලෙව්වා. මේ මිනිස්සුන්ට බෝම්බ තියලා මරන්න හැදුවා කොටියට කියලා. ඒ මර්වින් සිල්වා සම්පූර්ණයෙන් වෙනස් වෙලාද? මම කියන්න ඕනේවා කියන්න ඕන තැන්වල විතරක් නෙවෙයි රාජ් පොලිසිය කට උත්තරයක් දුන්න ගිහිල්ලා ලිඛිතව ඒක ලියාගත්තා. දවස් දෙකක් ගිහිල්ලා ඒක මාධ්‍යයට මම ප්‍රකාශයට පත් කරා. එහෙම බය නම් මං කියන්නේ නැහනේ. නැවත මොකද හොද හොද මඩේ දාන්නේ? දැන් මං මගේ පක්ෂක නැවුවම බැසිල් රාජපක්ෂ මාත්‍යා මට මොනව හරි කිව්වනම් ඒක උත්තර දීම මගේ යුතුකම. උත්තර දෙන්නම ඕන. උත්තර දෙන්න බැරි දෙයක් කිව්වම කොහොම උත්තර දෙන්නේ? ඔබතුමාම කියන්න මට. මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මට මොහොතක් දෙන්නකෝ. අර ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එදා ඉදිරිපත් කරපු ඒ චෝදනා ඒ ආකාරයෙන්ම නොමිනේෂන් එකට ඉස්සෙල්ලා ගියේ. ඔව්. ඒ චෝදනා ඒ ආකාරයෙන්ම ඒ විදිහටම තවමත් තියෙනවද? ස්ථිර වශයෙන්ම. ස්ථිර වශයෙන්ම. ඕක ඉතින් හොද හොද මඩේ දාන්න ඕනේ නැහනේ. ලියා බලපු මල්ල ඔබල බලන්න දෙයක් නැහනේ. මම කොතනවත් කියලා තියෙනවා ඒක මම ඉල්ලාස් කරගන්න ඕක කියලා. නොමිනේෂන් එකට ඉස්සෙල්ලා ගියේ කියන්නේ ඒක නොමිනේෂන් ගැනීමේ නෑ 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 නෑ. ප්‍රචාරක අපි දැන් කොයිද ඒක? මම අවුරුදු දෙකමාරක ඉඳලා බැසිල් රාජපක්ෂ මහතුමයි මගේ අරගලයේ තිබුණේ. කැලණි. සොයලා සොයලා බල්ල තමයි මම ඔය කිව්වේ. දැන් ඔය නඩු දෙකක් තියෙන්නේ. මං කිව්වේ බොරු නෙවෙයිනේ. එදා පැමිණිලි කරා ප්‍රෙස් එකට කිව්වා අදත් ඔය කියන්න ඕනේ. හැබැයි ඔබ ඒ කියපු මල්වානි ඉඩමටත් දැන් අයිතිකාරයෝ නැහැ. ඒක තමයි ඉතින්. අයිතිකාරයෝ නැති විදියට ඒගොල්ලා ලියකියවිලි සාති කරගත්තම ඊට යට යන එක නීතියේ තියෙන අවශ්‍යතාවයක්. ඒක ගැන මට කතා කරන්න දෙයක් නැහැ. දැනුත් කියනවා ඒක යාගේ. අනිත් කියපුවා ඒ විදිහටමයි. ඒ විදිහටමයි. හොඳයි කැලණිය. කැලණිය සම්බන්ධයෙන් තමයි බැසිල් රාජපක්ෂ මහතා සහ ඔබ අතරේ ප්‍රශ්නයක් මතු වුණේ. එතනින් තමයි. මම හිතන්නේ ගමන පටන් ගන්න දන්නේ මේක. කැලණියට දැන් ඇවිල්ලා ඉන්න එක්සත් ජාතික පක්ෂයෙන් ෆොන්සේකා මහතා. අද දවසේ ඔහුගේ ප්‍රකාශයක් හිම ඔබට ආරංචි වුණාද? අනේ නැහැ. අපි බලමු අද දවසේදී එතුමා කරපු ප්‍රකාශයක්. උන්නාසයට අමතක වෙන්නේ නැතුව ඇති කැලණිය හිටියා මර්වින් සිල්වා. තමරු කියන්නේ පිස්සු පූසා කියලා. දැන්මට ආරච්චි මොකද්ද අලුත්ම චර්යාවක් හදාගෙන ටෙලිවිෂන් එකේ මේ ලස්සන රඟපාන. මේ පුද්ගලයා හැම කරේ මේ ප්‍රදේශයේ බෝකරේ අල්ලස් ගැනීම, කප්පම් ගැනීම, ජනතාවට තර්ජනය කිරීම, අහිංසකව ගස්වල තියලා බැඳීම, එවැනි සංස්කෘතියක් තමයි මේ ප්‍රදේශයට ගෙනාවේ. මම හිතාගෙන හිටියා මේ පුද්ගලයා මේවා කරන අතරේ යමක් තමක් කැලණියකට කරලා ඇති කියලා. නමුත් මේ ප්‍රදේශයේ යනකොට මට තේරෙනවා අඩු ගානේ ගමේ ගොඩේ තියෙන කානුවක් පාරක්වත් හදලා දීලා නැහැ. දැන් මෙතන ඉන්නා ව්‍යාපාරී මේ ව්‍යාපාරිකයෝගෙන් අපි සල්ලි ඉල්ලුවේ නැහැ. අපි කප්පන් දෙන්න කිව්වේ නැහැ. නමුත් පිස්සු පූසය කාලේ මේ රැස්වීම තිබුණා. අනිවාර්යයෙන් මේ රැස්වීමට වියදම් වෙනවා ලක්ෂ 9ක් 10ක් පමණ. මේ සියල්ල බර දරන්න වෙන්නේ මේ මෙතන ඉන්න ව්‍යාපාරිකයෝ. නමුත් අපි ඒ තත්ත්වයට කැලණිය දේශපාලනය ගෙනියන්නේ නැහැ. එයා දැන් කැලණියේ නැහැ. කැලණිය හොල්බම් කරන්නේ නැහැ. නමුත් එයාගේ හොර පූස් පැටියා තාම ඉන්නවා. එයා තාම මේ ප්‍රදේශේ කරගෙන තාමත් වටෙන් වටෙන් නොයෙක් නොයෙක් දූෂිත වැඩ කරනවා. දැන් අර අලුත් පොහොට්ටුවක් මොකක්ද දෙයක් හදාගෙන දේශපාලනේ රැඳිලා ඉන්නවා. ඒ පිළිලේනුත් අපි කවදා හරි මේ කැලණිය බේරගන්න. ඔබට නමක් පටබදිමින් චෝදනා කරනවා. ඔව්. ඔබේම පුරවරයට ගිහිල්ලා. ඡන්ද 24000ක් ලංකාවෙන් ගත්ත මිනිහා.
ගැන මම කතා කරොත් 154000 දහක් ගත්ත මම ඒක මට නෙවෙයි ඡන්දේ දීපු මිනිස්සුන්ට කරන මං අගෞරවයක් මට නෙවෙයි ඕන කෙනෙකුට ඕන නමක් පටබඳින්න පුළුවන් ඉතින් මම ඔච්චර විශාල වැරදි කළා තියෙනවා නම් එතුමා මේ ආණ්ඩුවේ ඇමතිවරේ එතුමාට පුළුවන් ආණ්ඩුව ඇමතිවරේ කැටියට FCID එකට ගිහිල්ලා ඔය කියපු සේරම කියන්න නැවත පරීක්ෂණ පවත්වන්න බොහොම ලේසියෙන් පුළුවන් එතුමාට පිනට පාර්ලිමේන්තුවට ආවා 24000ක් ඡන්ද ගත්තට එතුමාට වැරදුණු තැන එතනයි එතුමා මහා ලොකු දේශපාලනඥයෙක් කියලා එතුමා වෙනම ඡන්ද ඉල්ලුවා නටපු නැටුමකුත් නැහැ අන්තිමට බෙරේ පළුවකුත් නැහැ නැවතුනේ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය නැවතුණා විතරක් නෙමෙයි මම හිතන්නේ එතුමා කැලණියට එව්වේ මට කියලා නටවන්න. ඒකට මම ලැස්ති නැහැ මම දේශපාලනය කරන නිසා. දැන් ඔය රිලව් නටවන්නේ ඇඳුම් අඳලා. ඊළඟට නයි නටවන්නේ නලාව පිඹලා. මට ඕන නම් රිලවෙක් හැටියට නටවන්නත් පුළුවන් නයික් හැටියට නටවන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබට අනුව එතුමා එහෙම නටවන්න පුළුවන් චරිතයක්ද? ඉතින් නටන නිසානේ ජනාධිපතිකමට ඉල්ලලා සන්දානගත වෙන්නේ නැතුව වෙන පක්ෂකින් ඡන්දය දීලා ඔයා මා කෙරුමයි කියලා. ලංකාවේ 24000යි. යුද සමයේදී මම දන්න එකක් යුද ජයග්‍රහණයේදී මෙතුමා මගහැරියා. මෙතුමා මගහැරියා. යුද ජයග්‍රහණයේදී. ඔබතුමාද එතුමාගේ මේ පැටිකිරියනි කියන්නේ එතුමා කරපු චෝදනා ගැන ඔබතුමාට මොකද කියන්නේ? මම ඒක කිව්වේ. මට එහෙම චෝදනා තියෙනවා නම් එතුමා රජයේ අමතිවරේ. අමතිවරේ එතුමාට තියෙනවා රහස් පොලිසිය FCID එක එතුමාට මම අභියෝග කරනවා දැන් අවුරුදු දෙකක් වුණා එක එක්කෙනා ගැන හෙව්වනේ මං එහෙම දූෂණයක් කර අනිත් එක එතුමාට වැරදුනේ මෙච්චර ඔය කතාව අහන්නේ නැහැ කැලණිය මිනිස්සු මට පූසලන් අහිංසකයි මට බයයි පොළු මුගුරු වරන් ඇවිල්ලා බල්ලෙක් පිස්සුවටලා කියලා ඔළුවට ගහයි කියලා කැලණිය මං අදව පාරවල් කැලණිය මහවිහාරයට යන පාර ඔය මිනිස්සයා ඡන්ද තව ටිකක් හරි වැඩියෙන් ගන්න තිබුණා ඡන්ද කාලේ කට සංවර මේ කට කන්ට්‍රෝල් කරගත්තන පරිස්සම් කරගත්තන එතුමාට නෑ ඒක එතුමා දේශපාලනඥයෙක් නෙමෙයි ඔබ 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 සදහන් කරන්නේ එතුමාව කවුරුන් හෝ නටවනවා කියන කාරණාවද එතුමා නටවන්න තමයි කැලණියට එව්වේ. කවුද එතුමා එවන්නේ? මම දන්නේ නැහැ. මං ඒ පාප කර්මයට අහුවෙන්නේ නැහැ. මේ වගේ මිනිහෙක් මේ පෙන්ෂන් ගිය ජෙනරල් කෙනෙක් මොකද මං නටවන්නේ? අනිත් මිනිස්සුන්ට අවනම්බුවක් ඒක. මුළු හමුදාවට අවනම්බුවක් මෙතුමා. මෙතුමා වැදගත් මිනිස්සෙක් නම් එතුමාට තියෙන කැලණිය සංවර්ධනය කිරීම. මල දෝෂාරෝපණය කරයි කියලා එතුමාට යමක් හම්බෙනවද? හම්බේ ওই දුන්නු ටික විතරයි මම දන්නේ නැහැ ඒක මොනවක් තියෙන කියලාවත් එතුමාට හොඳ කාර්යාලයක් දීලා ඇති හොඳ වාහන දීලා ඇති ආරක්ෂාව දීලා ඇති තනතුරක් දුන්නා ඔච්චර තමයි මර්වින් සිල්ලාගේ ඒක නිසා මම ඕවට කලබල වෙන්නේ නැහැ එතුමාට මම කලබල වෙන්නෙත් නැහැ එතුමා වගේ උදුවේ කතා කරාට මට කලබල වෙන්න ඕනත් නැහැ ඒ කියන්නේ මට ඒක නෙවෙයි මගේ ජනතාවට මතිකමක් කැලණිය ජනතාවට මං කරන අපහාසයක් මේ 24000 ඡන්ද ගත්ත මිනිහෙක් ගැන මං කතා කරන්නේ ඇයි කියලා. හොඳයි. මර්වින් සිල්ලාගේ දේශපාලනය නැවත ආගමනය දැන් අලුත් පක්ෂය සමග එන ගමන කැලණියෙන්මද පටන් ගන්න. මං කැලණිය ඇතහැරියේ නැහැ. කැලණිය මං ඇතහැරියේ නැහැ. මර්වින් සිල්ලා තාමත් කැලණියට ආදරේ දෙන්නේ කියන්නේ. මම පළමු ආදරේ කරන්නේ මගේ රටටයි මගේ ගමටයි මගේ දෙමාපියන්ටයි ඊළඟට මගේ ආදරය තිස්සමාරාම කැලණි හම්බන්තොට දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය ඔබ හරි උත්තරයක් දෙන්නේ නැහැ මගේ ප්‍රශ්නට ඔබ කෙලින්ම කියනවා නම් ඔව් මගේ ගමන මම කැලණියෙන් පටන් ගන්නවා කියලා හැබැයි ඔබ උත්තරේ මේකනේ සුදේව මිනිස්සුන්ට මුලාමතක් අද වෙලා තියෙන මුලාමතක් කිරීමනේ මම දේශපාලනයේ පටන් ගත්තේ තිස්සමාරාම
මට පුළුවන් දෙයක අමතක කරන්න. එහෙනම් ඔබට කැලණියට යන්න පුළුවන් තත්ත්වයක් නැවත තියෙනවද? ඉතින් ඔබතුමාට එහෙම සැකයක් තියෙනවා නම් හෙට ඔබතුමා වෙලාවක් දාගන්න. එන්න මාත් එක්ක යන්න. ගිහින් අපි ඇවිදලිමු. ඇවිල්ලා නැවත ඔබතුමා සාකච්ඡාවට කතා කරන්න. එතකොට ඇඟිලි දික් කළ කියන්න යන්න බැරි නේද? ඔබත් එක්ක කැලණියට යන්න આવොත් ඒ යන කෙනා ආරක්ෂිතද? ඉතින් ඔබතුමා ගිහිල්ලා බලන්න බෑ එක. එහෙම නැත්නම් ඔබතුමා මට ඉස්සෙල්ලා ගිහිල්ලා බලන්න. මට යන්න පුළුවන්ද බැරිද කියලා. බැරි වෙන දේවල් මං කළා නෑ. කරුණාකරලා ගිහිල්ලා කැලණිය මහානායක හඳුරුවම් හම්බෙන්න. එතකොට ඔබතුමාට කියයි. යන්න පන්සල්ට. ඇවිල්ලා මට කෝල් එකක් දෙන්න. මං කිව්ව එක හරි කියලා. ඔබ විශ්වාස කරනවද එක්සත් ජාතික පක්ෂයේට දැන් ෆොන්සේකා මහතාගේ මේ ගමනත් එක්ක කැලණියට ආගමනයත් සමග කැලණිය ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙයි කියලා මවින් සිල්වා නැත්? සුදේව වෙර දාලා දාලා 24,000ක් ගත්ත මිනිහෙක් එක්ක මට කැලණිය සටනක් තියෙනවා. ඊට වැඩිය හොඳයි ඊට පරු බේන් පෙර මහත්තයාට දුන්නා නම් නොමිනේෂන් එක. මේ 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 සංවිධායකකම. ඒ මිනිස්සේ ගමේ මිනිහා. එතුමා අර කීවා මේ පූස් පැටියෙක් ගැන. ඔබතුමාට මොකක් හරි අදහසක් තියෙනවද ඒ කවුද කියලා? ඔබේ කවුරු හරි ගෝලයෙක් එහෙ තවමත් නිකන් මොකක් හරි ක්‍රියාදාමයක්. මම එයා කියන කතාව මම ගණන් ගන්න නැහැ ඉතින්. මට මේ නෑ නෑ එතුමාගේ උපමා රූපක අපි පැත්තකින් දෙනවා. නෑ මොනු කෙනෙක්. දුරදිග පේන්නේ නැති කෙනෙක්. දේශපාලන දැනුමක් නැති කෙනෙක්. කරුවලේ අතපත ගාන කෙනෙක්. තිගින් දිගටම පෙරදිච්ච කෙනෙක් කියන කතා පිටිපස්ස යලවට වැඩි ඊට වැඩිය වැදගත් අපි කතා ටිකක් කරමුකෝ. සමාජයට යහපතක් වෙන දෙයක් කතා කරමුකෝ. නෑ මං ඇහුවේ මං ඇහුවේ නෑ ඒක තමයි මං කිව්වේ. ඒක එතුමනේ කලබල වෙන්න බෑ. නෑ සහෝදරයා මගේ කිසි කලබලයක් නෑ. නෑ එතුමා එතුමාගේ උපමා රූපක අපේ නියෝජනය කරන්නේ නැහැ. මම ගැහුම් ගන් දුන්නේ නෑ. ඔව් නමුත් එතුමාකෝ ඔබගේ ගෝල බාලයක් හරි කවුරු හරි එහෙ තවමත් කැලණියේ මගේ ළඟ ප්‍රශ්න ඇති කරනවා කියලා. මගේ ළඟ පූස් මං පූසෙක් කියලා මගේ ළඟ පූස් මැටව ඉන්නේ. මං මර්විසිල්ලන්. හරි කෙලියන්නේ මාර කතාවක් නේ. අපිට පේන විදිහට එතුමාගේ ප්‍රකාශ පිළිබඳව උත්තර දෙන්න ඔබතුමාගේ කැමැත්තක් නැති කතාව. දැන් මම උත්තර දුන්නනේ. ඕට ඇඩි මොකද උත්තර දෙන්න කියන්නේ? මං කියන්නේ දැන් ওই විදිහට දිගින් දිගටම කතා කරගෙන ගියොත් පිස්සු බල්ලෙක් ඇවිල්ලා කැල්ලිය වනසනෝ කියලා පොල්ලක් කරා මිනිසු ගහයි. හොඳයි අපි දැන් මිනිසු පිස්සු වැටෙනෝනේ හිටියම. හොඳයි. දැන් හඳ කාලේ කිට්ටුයිනේ. දැන් පසොලසක පොවේ කිට්ටුයි. හඳ කාලේ ලං වෙනකොට තව ප්‍රකාශ කරන්නේ. එහෙම කාලයක් තියෙනවා. එතුමාට ටිකක් හඳ කාලේ වෙනකොට පසොලස කිට්ටු වෙනකොට එහෙම දේවල් වෙනවා. තමන්ගේ බිරියට ඔම්ලට් එක හොඳ නැහැ කියලා ඔම්ලට් එකේ මූණට දබල ගැව මිනිහෙක් එක මොකද ඉතින් අමාත්‍යමනේ ඔබ කෝ ඔබගේ අර මඩ දේශපාලන ඉවරයි කියලා. නෑ මම කිය මඩ විනාඩි ගානක් ඇතුළත එහෙම වෙන්නේ නැහැ. මඩ දේශපාලන නෙවෙනේ කිව්වේ. දැන් ඔබතුමාලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. නෑ නෑ මීට විනාඩි 10කට විතර කලින් ඔබ කිව්වා. මඩ දේශපාලන දෙන්නේ නැත. දැන් මට බැසිල් රාජපක්ෂ මං ගැන මොනවක් කිව්වේ නැහැ. ඒක ගැන මට කතා කරන්න ඕන නැහැ. ඔබතුමාලා මට මේක දමල පෙන්නුවා. දැන් මෙතෙන්දි මම නිකම්ම හිටිනා කියන්නේ මොකද්ද ඔබතුමාලා? ඔබතුමාලා කියන්නේ දැන් කට වැහිලානේ. දැන් කතා කරන්නේ නැහනේ. දැන් මොකෝ වෙලා තියෙන විපර්යාසෙයි. එහෙම අහනෝනේ. මඩ දේශපාලනේ නැහැ වැඩ දේශපාලනේ තියෙන්නේ. වැඩක් කරපු නිසා තමයි මම එහෙම මම කතා කරේ. එහෙම හරි පොඩි දෙයක් හරි කියන්න ඕන. නැත්නම් ඊට වැඩිය ලොකු දේවල් එතුමා ගැන මම දන්නවා. එයා පෝට් එකේ මාත් එක්ක උණු සිද්ධිය දන්නවා. එතුමා හමුදාපතිවරයා කාලේ. ඔබ දැන් ඒ පෞද්ගලික කාරණාවලට දයන් දාන්න. මම කිසි දෙයක් කියන්නේ නැහැ. ඒක හිටපු නායක හමුදාපතිතුමා සාක්ෂි. මම කිසි දෙයක් කියන්නේ නැහැ. මට වැඩක් නැහැ නේ කියන්නේ. මම ඉතිහාසයේ රටේ ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ මිනිස්සු පිළිබඳව බලන මිසක් මිනිස්සු මම මඩ ගහන ඉතිහාසයක් මම බලන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. හොඳයි අපි දැන් ඔබ අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න යනවා. හැබැයි අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න නම් රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව කියවීමක් තියෙන්නට ඕනේ. මේ වර්තමාන තත්ත්වය පිළිබඳව මවින් සිල්වගේ කියවීම කොහොමද? නෑ මං දැන් ඔබතුමාට කිව්වනේ සුදේව වර්තමාන තත්ත්වය පිළිබඳ නිදහස් මානව හිමිකම් මිනිස්සුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට පුළුවන් පරිසරය තිබුණට ආර්ථිකය කඩාවැටලා බඩු මිල මොනෝ වේද කියන්න බෑ. ලංකාවේ සංචිත පල්ලෙයා බැහැලා
මේවට විසඳුම් තියෙන්න ඕන. කර්මාන්තකරණයක් නැහැ. ගොවිතැන නැහැ. මිනිස්සුන්ට එන්නෙන්න අමාරු තත්ත්වයට පත් වෙනෝ මිසක්. කීම පමණයි. ප්‍රෙස් කන්ෆරන්ස් පමණයි. කතිකාවත් පමණයි. රැස්වීම් පමණයි. ඔබේ චෝදනාව නායකයන් දෙදෙනාටද අනිත් පාර්ශ්වයට? මම නායකයන් දෙදෙනා ඇතුළු සියලු දෙනාටම චෝදනා කරනවා. හැබැයි හොඳම මුදල් අමාත්‍යවරයා වගේ ජාත්‍යන්තර සම්මානත් හම්බ වෙනවා. ඔබ කිව්වට ආර්ථිකය වැටලා කියලා. නැදි. එතුමාගේ පැත්ත දිහා බැලුවම එතුමා යන ගමනේ මුදල් ඇමතිතුමා හැටියට එතුමා තන තීන්දුව ගන්න නැහනේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තුමා මුදල් ඇමතිතුමා වශයෙන් හිටියා. ඒ කැබිනට් එකේ මං හිටියා. චන්ද්‍රිකා මැතිනිය මුදල් ඇමතිතුමා වශයෙන් හිටියා. ඒ මුදල් ඇමති කම දෙකම කරේ ડોક્ટર ජයසුන්දර. ડોક્ટર ජයසුන්දරගේ උපදේශා අදහස්. ඒ අදාළ අමාත්‍ය ක්‍රියාත්මක වුණේ වරුන් නෙමෙයි කියලාද ඔබ කියන්නේ? ස්ථිර වශයෙන් නම් අමාත්‍යවරයට වැඩි ඉස්සරහන් හිටියේ බණ්ඩාගාර ට්‍රෙෂරි සෙක්‍රටරි. එතුමා බොහොම දැනුම පරිපූර්ණ කෙනෙක්. ඉතින් පිටරට සම්මානයක් හම්බ වෙන්නේ එතුමාගේ ප්‍රතිපත්තියේ හොදක් නිසානේ. නිකම් පිටරට සම්මානයක් හම්බ වෙන්නේ නැහනේ. සම්මාන කියන ඒවා මේ ගඩොල් කැටියක් ගේන වගේ ගේන්න බෑනේ. ඒක නිසා මුදල් ඇමතිවරයා හැටියට ගන්න තීන්දුව සාමූහික තීන්දුව. තනි තීන්දුව ගන්න බෑ. දැන් ඔබට අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ගමන් මඟ සහ වර්තමාන ආණ්ඩුවේ ආර්ථික ගමන් මඟ දෙක එකට තියලා බැලුවාම ලොකු පරස්පරයක් ප්‍රශ්නයක් පේනවා කියලාද ඔබ කියන්නේ? ඔව් මේමයයි. මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ ආණ්ඩුව කෙරෙහි ඔය ණයගත්ත කියන කතාවනේ තියෙන්නේ. නමුත් පාරවල් ටික බැලුවත් කරපු දේවල් බැලුවත් ඒවයි යමක් වෙලා තියෙනවා. හැබැයි එකක් ඇත්තක් තියෙනවා. ඒවයි කොමිස් ගියක ඇත්ත. කොමිස් නැතුව වැඩක් බම හිටපු ආණ්ඩු උනේ නැහැ. ඒක මම ප්‍රසිද්ධිය කියන්න ඕන. කොමිෂන් ප්‍රසිද්ධිය කියන්නේ ආණ්ඩුව පෙළනට පස්සේ ඒකනේ වැඩි. ඒ කාලේ මොමු කිව්වනම් කොච්චර ලස්සනද. අන්න ඒක තමයි රංගන අපිට තියෙනවා සාමූහික වගකීම. අර දවස් 60 කියන්නේ කොමිස් ආරක්ෂා කිරීමේ සාමූහික වගකීම. උත්තර දෙන්න කියන්නකෝ. ඔයාටද මෙයාටද කියන්නකෝ. රංගනගේ ප්‍රශ්න උත්තර. එහෙනම් හරි. ඒක පොඩක් ඉද දෙන්නකෝ. හරි. බොහොම ස්තුතියි. හරි. නේද ඔයරේ හොඳ වචනයක් තියෙනවා කියලා. සමාවෙන්න. මම එහෙම කියන්නේ ආද ඔයගොල්ලන්ට. ඔබතුමා සාමූහික වක්‍යම ගැන කිව්වානේ. කොමිස් ආරක්ෂා කිරීමේ සාමූහික වක්‍යමද? බඩක් ඉන්න බලන්ගෙන. කැබිනට් ඇමතිවරයෙක් වුණාම අපේ තියෙනවා සාමූහික වගකීම. අපි කැබිනට් එක ඇතුළේ කතා වෙනවා. ගෲප් එකේ කතා වෙනවා. අපිට එළියට ඇවිල්ලා කියන්න බෑයි. එහෙම කිව්වනම් අපි මේ වගකීමට ද්‍රෝහීන් වෙනවා. මම කවදාවත් ඉන්න පක්ෂයේ හිටපු නායකයන ද්‍රෝහී වුණේ නෑ. හැමදාම ඒ නායකත්වයත් එක තමයි මං ගහත් එක්ක හිටියේ. අතෝලෙන්නුනේ නැහැ. අපි වැරදි කිව්වා. ඔය මැතිවරණේ පවත්තන්න එපයි කියලා කිව්වා ගිහිල්ලා. පුජ්‍යලිකව. යෝගී අවස්ථා තිබුණා. ඔය මම මගේ අමාත්‍යංශයේ නිවාරණකේ තරපා හදාගන්න අන්තිමට ජයසුදුරත් එක්ක මං හැප්පුණා. ජයසුදුර මැතිමත් එක්ක. මගේ බලය පෙන්නලා තමයි මගේ සල්ලි පාස් කරගත්තේ. එම දේවල් කරා. දැන් ඔබ කියනවා සුදේ මට තත්පර දෙන්න. කොමිස් වල නැතුව වැඩ කරුන්න නැහැ කියපු ඉඳ මට අහන්න යුතුනේ. සුද්දා ඔබය කරලා දවස් 65න් හදපු පාර්ලිමේ එතනත් කොමිස් කාට හරි ගියාද? ඉතින් ඔබතුමා එහෙම ගියා නම් ඔබතුමාට ලොකු බලයක් තියෙනවා. නෑ නෑ මම අහන්නේ ඔබතුමා කොහොමද ඒක කළේ? මම කියන එක නෙවෙයි. ඔව්. යමක් මෙහෙම ඇඟිල්ල දික් කරන්න ඒ ගැන හරියට දැනගන්න. නෑ ගියාද කියලා කාරණාව අහන්නේ. මම දන්නේ නෑනේ. ඉතින් ඔබතුමා කොහොමද ඒ කාලේ වැඩ කරුන්නේ නැහැ කොමිස් නැතුව? මම කොමිස් ගත්තේ නැහැ. කොමිස් ගත්ත බොහෝ දෙනා හිටියා. ඒ පිළිබඳව තමයි දැන් මේ පරීක්ෂණ පවත්වන්නේ. නෑ ඒ වැඩේට මූල පිරිවි ඔබනේ. හැබැයි ඔබ දැනගන්න ඕනේ ඔබ මේ වෙලාවේ වක්‍යතු කෙනෙක් විදියට කොමිස් ගියාද නැද්ද කියන කාරණාව මේ අහන්නේ. අඬරංගනේ ඒකයි වැරදුනේ. ආණ්ඩුවේ ප්‍රතිපාදන වෙන් කරා ගුවන් පාලම් වලට. ජේරාජ් ජමේතුමාගේ මගේ යාළුකමුඩ පළවෙනි ගුවන් පාලම මම ඉල්ලගත්ත කැලණියට. ඒ ගුවන් පාලම ඉල්ලගත්තා මට තිබුණේ ඒ ගුවන් පාලම හදන්න පහසුකම් ලබා දීම විතරයි. ගනුදෙනු පිළිබඳ මට බලයක් නැහැ. සුද්දත් එක මම සාකච්ඡා කළේ කො මගේ බර්ත්ඩේ එකට ඕන මේ කියලා. අවශ්‍ය පහසුකම් සේරම සැලසුවා. කඩ තිබුණේවා ඉවත් කළා, පොඩි පෙට්ටි කඩ ඉවත් කළා, මාර්ගය ක්ලියර් කරලා දුන්නා. එතකොට කොමිෂන් කතාව එන්නේ ඊට යහනේ. මට ඉල්ලපු දේ ලැබුණා, ඒ දේ මම ක්‍රියාත්මක කරා. ඒක තමයි අපි අහන්නේ. ඔබතුමා කිව්වනම් ඒ කාලේ
සියලුම කරපු වැඩවල කොමිස්රතු උන්නේ නැහැ කියලා මේ වැඩෙත් තියෙන්න ඇති. ඒකද අපි හිතාගන්න. මම හිතන්නේ නෙවෙයි මම කියනවා. ඒ කාලේ කොමිස්රතු වැඩක් උනා නම් සුසාන භූමියක් අලුත් වැඩියා කර එක විතරයි කියලා මම විශ්වාස කරනවා. මම කොටින් කියනවා. අපි වර්තමානයේ ආපු සුද්ධ ආපහු මේ රට ආයෝජන ගෙනාපු දෙවි ආපහු ගියා. ඇයි මේක තිබුණේ 3-4 දිනක් අතර විතරයිනේ. ඇමති මණ්ඩලයට බලයක් නැත. සියලුම දෙනා හම්බෙන්න ඕන ආර්ථික විශේෂඥ. බැසිල් රාජපක්ෂ මහත්තයා. එතනින් තමයි එන්නේ. ඔබතුමාට පුංචි බාධාවක් කරන්න. ඒ කොමිස් කුට්ටි ඔබතුමාට එපා වුණේ නැත්. මගේ වටේ පා වුණා නම් මමත් මෙලකට උත්තර දෙන්න ගිහිල්ලා ඔය තැන් වලටනේ. හිරුනාලිකාවට හරි මට අද කිසිම තරතුරක් නැතුව එන්න කිව්වේ එහෙම බ්ලැක් ලිස්ට් වෙච්ච නැති නිසා වෙන්නේ නැති මම. වාහන එකත් හොඳයි වහුවමනේ පිරිසුදු වෙන්නේ. දැන් ඔබ කිව්වා මේ සාමූහික වගකීම කැබිනට් මණ්ඩලයේ. පහුගිය ආණ්ඩුවේ සාමූහික වගකීම නිසා අපි සමහර දේවල් එළිය කතා කරේ නැහැ කියලා. අපි ඇතුලේ කතා කරා. ඇතුලේ කතා කරා එළිය කතා කරේ නැහැ කියලා. හැබැයි වර්තමාන ආණ්ඩුවේ අපි දකිනවා යම් යම් කාරණා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙනවා. කැබිනට් අමාත්‍යරුන් එළියට ඇවිල්ලා ඒ පිළිබඳව විරෝධය දක්වනවා. ඒ කියන්නේ සාමූහික වගකීමක් දැන් නැද්ද? එහෙම නැහැ නේද? එහෙම තියුණ නම් එහෙම කතා කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ අගමැතිතුමා කියලා තිබුණ එක්තරා කෙනෙකුට විරුද්ධව වාම විනය ක්‍රියා මාර්ගයක් ගන්න කියලා. නියෝජ්‍යපතිවරුට විරුද්ධ මන්දක පත්තරේ. ඒ කියන්නේ කෘතහස්ත දේශපාලඥයන් දෙදෙනෙකුට ආණ්ඩුව කන්ට්‍රෝල් කරගන්න බැරිලා තියෙනවා. ඔව්. ඉතින් මේකනේ යාදෙක නොරත රත කිසිම පැසසීමක් නැත. ගහක් බට් කරන්නේ ඉක්මනින් පල් දාව ගන්නනේ. පල් දාවත් නැත්තම් අර ඕගොල්ලෝ මට පෙන්නුවේ. හෙවරට ඉන්න බැරි නම් මොකද ඒක තියෙන ප්‍රයෝජනේ? ඒ කියන්නේ ඔබ කලින් කියනවා කෘතහස්ත දේශපාලඥයෝ දෙන්නේ හොඳ ගමනක් යන්න පුළුවන් එකතුලා යනවා. ඊට පස්සේ ඔබ කියනවා යාදක නොරතරත කියලා. ඒ කියන්නේ සුදේව මිනිස්සු බලාපොරොත්තු උනේ විශාල වෙනසක් නේ. ජනවාරි 8. ඉතින් අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒ ගමනේ ප්‍රතිඵල ඍණන මට කියන්නේ වර්ණනා කරන්න කියලාද? මම පුදුම වෙනවා. මාත් විශ්පේටපත් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වුනේ කියලා. හොඳයි. විරාමයකට හොඳම වෙලාව. අපි විරාමයෙන් පස්සේ ඇයි ඒක වෙන්නේ? එහෙනම් කොතෙන්ටද යන්න ඕනේ කියලා කතා කරමු. සීමාවෙන් එහා දේශපාලන සලකුණ සීමාවෙන් එහා දේශපාලනය මනින් සිල්වා මහතා සමගයි අප සලකුණ දේශපාලන සංවාදයේ දවසේ ප්‍රයත්න කරන්නේ. එතුමා නම් පක්ෂයක් බිහි කරනවා. තාමත් නම ගම අපිට කියන්න සූදානමක් නැහැ. ඉඟියක්වත් දෙන්න කැමති නැද්ද ඔබතුමා? අනේ නැහැ. අකමැත්තක් නෙවෙයි. නීත්‍යානුකූලව ලියුමෙන් නෙපයි. එතකොට ඉතින් ඔබතුමාට පළවෙනි විදියට අපි හැබැයි පටන් ගන්න අනුරාධපුරේ. රුවන්ලි සෑයෙන් පටන් ගන්න. 84,000 පාම්පින් කමකින් පටන් ගන්න. දුටුගමු රත්තුමා ඉස්සරහා තමයි දිවුරුම් දෙන්නේ. ඔනේ ටිකවත් කිව්ව ඔබතුමාට. දැන් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයක් හැදෙනවා කියලා ක්‍රාවයක් තියෙනවා සහ ඒකට දැනටවත් අපි දැකිනවා. ඔව් ඒක තමයි. ඒකත් දැන් ඉස්සරහට මේ ඒ අලුත් පක්ෂයත් එක්ක මොකක් හරි පටලැවිල්ලක් හදලා ව්‍යාකූලතාවයක් හදන්නද ඔබේ පක්ෂයේ එන්න යන්නේ නමෙන් සහ සලකුණෙන් සහ වැඩවලින්? ඒ නම අපිට පාවිච්චි කරන්න බෑනේ. කිට්ටුවෙන් යන නමක් හරි දාගෙන මොකක් හරි එහෙම පටලැවිල්ලක් හදන කොන්ත්‍රාත්තුවක් නෑ. කොන්ත්‍රාත් නම් මගේ පරම්පරාවේ කට්ටිය ඔය ලොකු මහා පරිමාණයේ කොන්ත්‍රාත් කරා. වෙන කොන්ත්‍රාත් ගැන මන් දන්නේ නැහැ. මං එහෙම කොන්ත්‍රාත්කාරයෙක් නෙවෙයි. මං කොන්ත්‍රාත්කාරයෙක් නෙවෙයි. මට බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක මේ හැප්පෙන්න මට එයා කවුද මට හැප්පෙන්න? එයා මැතිවරණෙට වරුණ දවසම ලංකාව දාලා පැනලා ගියා නම් එයාගේ භාර්යාවත් එක්ක එක පාරකුත් තියා කරනවා ඕක. එයා කවුද මට හැප්පෙන්නද? එයා කවුද මට හැප්පෙන්නද? මං කවුද එයාට හැප්පෙන්නද? නෑ ඉතින් මට මෙහෙමනේ. එයාත් එක්ක එයා මට මිනිහෙක් නෙමෙයි හැප්පෙන්න. රට දාලා ගියා. සහෝදරයෝ දාලා ගියා. තම්පාඩිෂ්ඨකේ දාලා ගියා. මාස ගාණක් මේ හිටියේ නෑ. එක පාරක් බිලියක් තියෙන කාලෙත් එයා මේ
චන්දේ පරදුනාම දාලා ගියා අපි ඉතුරුනේ. හැබැයි රාජපක්ෂවරුත් එක්ක රාජපක්ෂවරුත් එක්ක ඉන්නකොට මර්වින් සිල්ලා දිගටම කිව්වේ මර්වින් සිල්ලාගේ දේශපාලනේ මර්වින් සිල්ලාගේ කුඩා කාලේ මේ සියල්ල රාජපක්ෂවරුත් එක්ක තමයි හැදුනේ. රාජපක්ෂවරුන්ගේ සේවනේ තමයි අපි ආවේ කියලා. හරියට හරි. හරියට හරි. මගේ පියා ඩී ඒ රාජපක්ෂ මහත්මත් එක්ක ළඟින්ම හිටපු කෙනෙක්. අපේ ගෙවල් මේගොල්ල වෙනුවෙන් විවෘත කරලා තිබුණේ. ඒ මැතිවරණ කාලේ අපේ ව්‍යාපාර වැහෙනවා. දේශපාලනය කරන්නේ අපේ ඥාති පරම්පරාවම එහෙමයි. මගේ තාත්තා මස්සිනා තමයි වියදම් කරන්න ලැක්කන්නේකට. ඉතින් අපි දැක්කේ රාජපක්ෂවරු. අපි දැක්කේ නිල් පාට. අපි දැක්කේ බණ්ඩාරනායකවරු. ගමේ ඉන්න කාලේ ඉඳලා. ඒ දැනුම, ඒ පෙළගැස්ම අපිට තිබුණා. එතකොට 1970 මැතිවරණේ හිටපු ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාවේ මම ප්‍රධාන කතිකෙක්. මම තමයි සියලුම දේවල් වල මූලිකයා වුණේ. ඒ ඉහළ પરම්පරාව නැතුව කොල්ලොත් එක්ක සම්පූර්ණ හැමදේම කරේ මම. ගැටබාණ්ඩ කියන ගමට ගියාම කෝටාබේ රාජපක්ෂ මැතිතුමාට වට කරලා ගහන්න මේක බේරන් ආවේ මම. එතුමාටත් ඒක හැබැයි කියනවා. ඒ වගේ කරේ. අපි දැක්ක රාජපක්ෂලා. ඒ නිසා අපිට යුතුයකන් සැලකුවා එතුමාගේ පියා මට රස්සාව දුන්නා. අපි කවදාත් ඒකට ගරු කරන්න ඕනේ. ඒ සිද්ධිය අපිට පුළුවන් ද පැහැදිලි කරන්න කවුද ගහන්නාවේ කවුද ඔබ කොහොමද බේරගත්තේ කියලා අපිට අපි ඉතිහාස කතාවක් හැටියට දැනගන්න කැමතියි. ගැටමාන්න කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් ඉන්න බලකොටුවක්. අපි ඒ කැම්පේන් එකට ගියාම වටකරා අපිට ගහන්න. ඉතින් මමත් නිකන් යන මිනිහ නෙවෙයිනේ මම හැමදාම ලෑස්ති වෙලා යන්නේ. ඉලෙක්ෂන් කාලේ නිකන් ගිහලා ඉතින් එතුමත් බේරගෙන අපිත් බේරිලා අපි එතනින් ආවා ඉවත් වුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල් පාටත් එක්ක ආපු මර්වින් සිල්වා ඊට පස්සේ කොළ පාටට යනවා. මම ගියේ නෑනේ. සුදේව මට පොඩ්ඩක් ඉඩ දෙනවද? මට විනාඩි දෙකක් මේ කතාව කියන්න. අපි කැමති දැනගන්න. සුදේව මම අකුරු කිව්වේ දැනගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ ගමන ඇවිල්ලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා කොල්ල කාලේ තරුණ කාලේ හැමදාම ශ්‍රී ලංකා කාර්යය. ඒක නිසාම තමයි අනුමන්රාජ මහත්තුමාගේ අන්තිම කැමැති පත්‍රය මට අලුත් වාහනේ දීලා තිබුණේ. මං හිටියේ බණ්ඩාරනායකවරුත් එක්ක. සිරිමා බණ්ඩාරනායක මැතිනිය හම්බන්තොට ගියාම එතුමිය රකින්න කවුරුත් හිටියේ නැව රාජපක්ෂලා හිටියද නැහැ. එතුමිය රැක්කේ මම. එතුමිය ඇඹිලි පිටියට ජේවිපී කාලේ ගස් කපාගෙන ගෙනිච්ච මම. වගේ දාසෝලේ පත්‍රේ ගියා. මොන ස්ටෝරි එකක්. 1977 පෙරදිලා හොරගොල්ල රැක්කේ මම සහ මගේ නේවිකේ හිටි මල්ලි. ඒ මල්ලි ජීවිතේකින් වැඩි තියලා මැරුවා ප්‍රේමදාස මහත්තයා කොන්ත්‍රාත් එකට. මල්ලි නංගී මස්සින. මම නැක්ස්ලයිට් ආවුණා. මම හිරේ ගියා. ඒ සේරම කළා අනුරමරණගේ බැතුමත් එක්ක විනාඩියක් දෙන්න. ප්‍රේමදාස මහත්තයාගේ කොන්ත්‍රාත් වල ජීවිතේකින් වැඩි තිබුණා. ඒ කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොන්ත්‍රාත් එක දෙන ජීවිතේකට ඒකට මගේ පවුලි තුන්දෙනෙක් මැරුවා. එතකොට ඔබතුමා මේ වගකීමෙන්ද මේ වගකීමෙන් කියන්නේ ඉතින් මම දන්නවා මොකද හේතුව. මම කුරුණෑගල රැස්වීමේ ප්‍රේමදාස බැතුමාට නිර්දේ ලෙස මම පහර ගහලා එනකොට ඒ නාගරික මන්ත්‍රීවරයා මගේ මස්සිනා කෙනෙක් UN එකේ මට එයා කතා කරලා කිව්වා. එයාගේ පුතා එව්වා ප්‍රේසම් වෙන්න කියලා. ආයික මම බලා ගන්නම් කියලා කිව්වායි කිව්වා ටේප් එක අහලා. නමුත් ඒ යුගයේ රජය සහ කැරලි කරෝණ අතර ඕනතරම් සන්නද්ධ ගැටුම් ගියා. ඔබ ඔය කියන පාර්ශවද කිව්වද? නෑ නෑ මේ කාලේ එහෙමත් ගියාම එහෙමත් වුණා. ඔතුමා නෑ කියන්න බෑනේ. රුණ වෙච්ච දෙයට. ඉතින් එහෙම ඇවිල්ලා අනුබණ්ඩාරනායක මැතිතුමාගේ මගේ ළඟම සම්බන්ධ නිසා සිරිමා බණ්ඩාරනායක මැතිනි අනුබණ්ඩාරනායක මම පක්ෂෙන් ඉවත් කරා. මම උසාවි ගියා. උසාවි මට දුන්න පක්ෂ සමජියත්තේ. මැතිනි කිව්වා ඉල්ල ගන්න කියලා උසාවි. එදා මං කියලා ආවේ මං එනවා පාර්ලිමේන්තු කියලා. ડોક્ટર ජයලජ්ජ ආදරණ මැතිතුමා. එතුමාගේ නායකත්වයෙන් තමයි ජේතුක ජයපැතුමා හම්බුනේ. මට කිව්වා ඔය ළමයි වැඩ කරන්න. මං කිව්වා ජයපැතුම වැඩ කරන්න කාලයක් නැහැ. මට ඡන්දි ඉල්ලන්න ඕන කියලා. එතුමා මට දුන්නා. මට බෙලියක් තිරන්න කිව්වා. මට කිව්වා බෙලියක් තිරන්න බෑ. මයි ගාම බෙලියක් තේ. මං කිව්වා මට රාජපක්ෂවරුන්ට එහෙමත් විරුද්ධ වෙන එක මම වැරදි. මට වැරද්දුනේ මෙතනින්. මයි යන්න කිව්වා තිස්සමහරාමට. මයි ගමේ ඉඳලා හැතැම් 50ක් යනවා මං තිස්සමහරාමට. ගිල්ල මම පලාස් සභාව දිනුවා මාමැති වරණෙත් දිනුවා. ඒ ආගමන මම හොඳට ඉන්නකොට
චන්ද්‍රිකා මැතිනියට ඕන්නා එතුමි මම දන්නවා ගොඩාක් කල් ඉඳලා කොටට ඉත්තාම කොට ගවම ගන්න කාලේ ඉඳලා මම දන්නේ එතුමි අදිය නෙමෙයි එතුමි ආරාධනාවක් කරා මම දේශකර මැතිතුමාගේ මාර්ගයේ මම හම්බෙන්න ඕන කියලා ඔබ සමහර උපමා ඉදිරිපත් කරනකොට මට තේරෙන්නේ ගැළපෙනවද කියලා ඔබගේ හිතවත්කම් පෙන්වන්න ඔබ ඇඳුමක් ප්‍රයෝග කරගන්නවා නෑ මං කිව්වේ මම දන්නේ කාලේ දැන් සමහර අය කියනෝ නේද රංගන එයා මන් දන්නේ ජංග යදින කාලේ ඉඳලා කියලා එහෙම කියනෝනේ මම දන්නේ ඒ කාලේ ඉඳලා ඒ තරම් මම බණ්ඩාරනායක අනු බණ්ඩාරනායක මැතිතුමත් එක මම 1970 මට අඳුර දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හැබැයි අපි නම් දැක්කේ ඔබතුමා ඒ ඒ කොටට ගවුම අඳින චන්ද්‍රිකා මැතිනිය ගාව ඒ කාලේ ඉඳලා දන්නේ චන්ද්‍රිකා මැතිනිය ගාව ගිහිල්ලා දන ගහලා වැඳලා සමාව අර ගන්නවා වගේ එකක් තමයි අපි දැක්කේ ඔව් දකින්න ඕනේ ඒක මම එක්සත් ජාතික පක්ෂින්න කාලේ හොඳට පාර ගාලා කතා කරා එතුමිය මට නියෝජ්‍ය අමාත්‍යකම දුන්නා ඉතින් පිදුත්තා පුදනකේ තියෙනවද පුදුම මේ මේ සුදේවල ඕගොල්ලත් ඇවිල්ලා බොහොම වැදගත් පවුල රුදමියනේ බුලත් අතද්දීම දරු කිරීම අපේ අපේ දෙමාපියෝ උගන්ලා තියෙනෝනේ අපිට නෑනේ හිටපු අමතුමනේ දැන් මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් නෑ මම උත්තර දෙන්න ඔබතුමා මගෙන් අහන්න මට මේක පොඩක් විනාඩි දෙකක් ඉල්ලන්න ඔබතුමාගේ එතකොට චන්ද්‍රිකා මැතිණිය මට ආර්දනා කරා ඒ පක්ෂයට එන්න කියලා එතකොට UNP එක ඇතුළෙත් ඔය පොඩි පොඩි මතකට්ටන කීපයක් තිබුණෙත් නායකතුමත් එක මම බොහොම ළඟින්ම හිටියා එතුමාට මං ගිහලා කිව්වා මම යනවා කියලා මට එතුමා යන්න එපා කිව්වා එහෙම කිව්වා මං ඒ කරපු වැරද්ද තමයි අද මම මේ විඳින්නේ චන්ද්‍රිකා මැතිණිය විශ්වාස කරලා මං ඒ ආවා ඇවිල්ලා මට එතුමායි මට හොඳට සැලකුවා වැඩ කරන්න පුළුවන් හැමති කන්දු හොඳට සලකපු එක අහන්න අධ්‍යයද මම මේකයි අහන්න ඇදුවේ ඡන්ද 2000 ගානක් අරගෙන කොළඹින් පරදිනකොට ඔව් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටත් ගේනවා නේද අන්නාට වැරදිච්ච තැන අන්නෝක ඔයා හදාගන්න හදරන්ගෙන ඔයයි හැමෝම ඔය කියන වේදිකා කතාවන්නේ කිව්වේ පරණ පත්තර අරගෙන බලන්න චන්ද්‍රිකා මැතිණිය මට බම කිව්වා ආවලා එනවනම් මැතිණිය මං කොළඹ ඉල්ලන්නේ නැහැ මම තිස්සමාරාම ආසනෙ එන්න බෑ කියද්දි නායක හාමුදුරුවරු පක්ෂකාරට එළ මාව ඉල්ලද්දි මැතිණිය සන්තෝෂ කරන්න මං ආවේ කොළඹින් ඡන්ද 2000 ගානක් නෙවෙයි ඔබට අහන්න මම ඉන්නේ නැහැ ඉතින් මම අහන්න මට උත්තරයක් දෙන්න රංගන මං කැලින් උත්තර දෙනවා මම ඡන්දෙන් ඉවත් වුණා චන්ද්‍රිකා මැතිණිය කිව්වා ඔබ නිල ප්‍රකාශයක් කරාද ඡන්දෙන් ඉවත් වෙනවා කියලා ඉතින් මට ඉවත් වා ඕකනේ නෑ මම අතුරු ප්‍රශ්නයක් එකක් අහන්න අවස්ථාවක් දෙන්න දෙති ඔබතුමා ප්‍රශ්න 100ක් අහන්න මම 100කට උත්තර දෙන්නම් මං අතුරුත් එකක් දාන්න මම ඡන්දෙන් ඉවත් වෙනවා ප්‍රකාශනයක් කරනවායි කිව්වා මම මැතිණිය කිව්වා මේ වෙලාවේ ප්‍රකාශන කරන්න එපාම වෙන අපේ කැම්පේන් එකට අවශ්‍යයි. එහෙනම් වළංගු නැහැනේ මේ කතාව. ඉතින් වළංගු නැත්තම් ඔයා පිළිගන්න වෙච්ච දේ කියන්නේ. මම ඡන්දෙ ඉල්ලුවේ නැහැ මම රැස්වීම වලට මගේ කියලා මම රැස්වීමක් తిව්වේ නැහැ. මගේ කියලා පෝස්ටරයක් ගැව්වේ නැහැ. මගේ කියලා ලීෆ්ලට් එකක් ගැව්වේ නැහැ. එතුමේ පාර මට කිව්වා මර්වින් ඔයා ඉල්ලන්නේ මට දෙන්න නමක්. මම දුන්න මගේ හිතවත් මිත්‍රයෝගේ නමක්. මේක දාන ජාතික ලැස්වේ. hina vela ekoba ba minissu vishwas karanne pa mawin oba deepan rusilage nama e para mage noona ge nama dunnama noona pat kara etumiya kiwa e pujjalaya danne naha kiyala etumiyata thorata e pujjalaya man assan karanna giyama assan karayin passe thamai e nama ibu ethara mama kawuda e pudgalaya eba kiyala honda naha den e oba kiyana me nama yojana wala isthura da ow ilagata mama oka danagatte kaduwela සුනිල් ප්‍රේමජාන මැතිතුමාගේ රැස්වීම ඉදරේ නර මට කිව්වා මේක මං එහෙම්ම ගියා ප්‍රෙසිඩන්ට් හවුස් එකට බාල ප්‍රතිබඳ මැතිතුමා තාම ඉන්නෝ ලේකම්තුමා හෙට අහන්න ගිහිල්ලා එතුමා තමයි ඉස්සර මගෝ බාලා කැත වැඩක් කරලා තියෙන මේ මිනිහ එනවා මන්ද ප්‍රකාශයක් කරනවා දැන් පොඩක් කෙනෙක් ඔබතුමා නම් ගම් රකි වට කම නැ න මොකද්ද මේ තිබුණ ආරෝ ඔබ මේ පුද්ගල චරිතයක් ඉඳලා ඉන්න පොඩ්ඩක් ඉතින් මං එයාට අක මැතිතුමා කියලා බෑ කිව්වා ඊපස්සේ මැතිනි ආව පල්ලෙහාට කලබල කරන්න එපා මර්වි වැරදීමක් වුණා බව මම පිළිගන්නවා. ඔයාට මගේ මගෙන් වෙච්ච වැරද්ද මම හරි ගස්සනවා කියලා. මට කරුණා කළ රංගනාවක් කොහෙන් හරි ආකාශ්ටර හරි යන්නකෝ. මගේ ලීෆ්ලට් එකේ මැතිවරණේ, මගේ පෝස්ටර් එකේ මැතිවරණේ, මගේ ප්‍රකාශයක් මැතිවරණේ, රැස්වීමක ටේප් එකක් කොහේ හරි තිබුණොත්. කොහේ හරි තිබුණොත්. ඔයා ප්‍රසිද්ධියේ සල්කුලට ගෙනල්ලා. මට ඕන දෙයක් කියන්න මම ඔයාට දන නමල මම නමස්කාර කරනවා. ඔබ කියන්නේ ඔබ අකමැත්තෙන් ඔබේ කිසිඳු මැදිහත්වීමකින් තොරව තමයි ඡන්දේ ක්‍රියාත්මක වුණේ. ඒ නිසායි ඔබට එවැනි ප්‍රතිඵලයක් ලැබුණේ. ඔය මම ඉල්ලුවේ නැහනේ.
හොඳට ඔයගොල්ලෝ තුන්දෙනෙක් උතර ඉන්න ඕනේ. දැන් ඔය සලකුණේ කියලා නිකන් තුන්දෙනෙක් දාන්න නැහනේ. ඔය තුන්දෙනා මෙතන වාඩි වෙන්නේ හරියටම හොඳ බෙන්ච් එකක්නේ. ඔයගොල්ලෝ බෙන්ච් එකේ විනිශ්චයකාරවරු ඔයගොල්ලෝ ගේනවා මෙතෙන්ට ශක්කටයුතු පුජ්‍යලේ. නැත්නම් විත්තිකාරේ. එහෙනම් තුන්දෙනෙක් එක්කවලා විත්තිකාරයාට නොඑක් ප්‍රශ්න අහනවා. නැත්නම් නීතිජ මණ්ඩලයක් ශක්කරුගෙන් ප්‍රශ්න අහනවා. මම කියන්නේ කොහේ හරි හොයලා බලලා මාසෙකින් දෙකකින් තුනකින් මට පෙන්නන්නකෝ මගේ ලීෆ්ලට් එක පෝස්ට් එකක් පෙන්න. එතනම පිළිගන්න. හොඳයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ඡන්දයක් නොඉල්ල ඒත් මගේ නමට ඡන්දෙ දුන්නේ. එහෙම අරගෙන තමයි මම 154,000 පිස්සමාරාමෙන් ඇවිල්ලා බෙලියත්ෙන් ඇවිල්ලා ශ්‍රීපති සූරජ්චිට එගේන්ස් එකට තමයි හිටපු ජනාධිපතිතුමා මං ඇහැර දැම්මේ. ඔය එතුමාට මගෙන් සුනේ නැහැ. මම බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් ගිහලා චන්ද්‍රික මං ගත්තා. හොඳයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජීවිතේ පටන් ගත්ත මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා මෙන්න මෙහෙම කතාවකුත් මේ මෑතකදී කියවුණා. අපි බලමු මේ ප්‍රකාශය. බලමු. මේ යහපාලනේ ඇති කරන්න ඒ මූලික වැඩපිළිවෙල දැම්මේ මමත් රාජසේනරත්න මැතිතුමත් ජනක තෙන්නකෝන් අපේ හිටපු මැතිතුමත් ඊට පස්සේ යානම් මගෙන් වෙන් වෙලා ගියා. ඒ ගැන කතා කරන්නේ නැහැ මමට කතාන්න ඕනත් නැහැ. රවි කරුණානායක මැතිතුමත් අන්තිමට මට උනේ නැටපු නැටමුකුත් නැහැ බෙරේ පළුවකුත් නැතුණා වගේ වැඩක්. මම මේ එක්සත් ජාතික පක්ෂ හිටියේ මිනිහා මම තමයි ඒ වැරද්ද කරගත චන්ද්‍රිකා මැතිණියගේ ආර්දනාව පිට මම මේ ඇවිල්ලා. ඔබතුමා පසුතැවෙනවද? සහතිකයි. මොන වුණත් මට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක ගමනක් යන්න තිබුණා. ඒක නම් මම බොහොම කනගාටුයි. රාජපක්ෂ මාතෘත්වක දේශපාලනය කරපු උන් මටමයි කෙලි අන්තිමට. දේශපාලනේ නොදන්න ගෝඨාභය රාජපක්ෂයි දේශපාලනේ කපටිකම් කුපාටිකම් කරපු බැසිල් රාජපක්ෂයි. එම විසිලනේ මේ අපි දකින්නේ දැන් ටිකක් වෙනස් විදිහට කතා කරන්නේ. හැබැයි ඒ පසුතැවීම සත්‍යක්ද? ඇත්තම සත්‍යක්. දැන් මං කිව්වනේ ඉතිසෙල්ල. ඒක නම් කනගාටු වෙනවා කියන්නේ. දැන් මං රංගන උත්තර දුන්න එකට. එක්සත් ජාතික පක්ෂයෙන් ආපු පිළිවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල් පාට ජීවිතය වෙච්ච මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයේ අතහැරීම කනගාටුවට පත් වෙන කාරණේ බවට පත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුබන්රාග මැතිතුමත් මමත් එළියට දැම්මම මාව පිළිගත් එක්සත් ජාතික පක්ෂ නම් එක්සත් ජාතික පක්ෂයේ ඍණ තත්ත්වයෙන් ඉන්නකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන දෙකෙන් ආන්දර කුලරත්න මැතිතුමා එක මම දෙක ඡන් දෙකක් මම දිනුවා. උප්පත්ති ශ්‍රී ලංකා කාර්යාව අපි මං ගැන විශ්වාසදම ඡන්දේ දුන්නා මට. මට හොඳට වැඩ කරගෙන යන්න තිබුණා. එපයි කියද්දි මං ආවේ. නමුත් මැතිණිය ගැන තිබුණ විශ්වාසයට ඒ දේ මට කරන්න සිද්ධ වුණා. ඔබේ ඉතිහාසයේ බහාගිය කතාවක් තියෙනවා. ඒක අදට කල් තබනවා වෙන දවසක් කියන්න. ඔබේ ඉතිහාසයේ රංගන මට මොහොතක් දෙන්නේ. ඊට එහා ගිය කතාවේ යම් ඉඟියක් ලබා ගන්න අපි කැමතියි. ඔව්. ඒත් එහා ගිය හොඳ කතාවක් තියෙනවා. ඉඟියක්ක් දැන් කරන්නේ කවදාරි දවසක මට ඒක කරන්න වෙනවා පොඩක් ඉඳ දෙන්න. ඒක දැන් කියපු කතාව බොරුද? පොරුව. දැන් කියපු කතාව සත්‍යයක්. ඊට වැඩිය එයාගේ කතාවක් තියෙනවා. ලොකු ඇත්තක්. ඊට වැඩිය ලොකු ඇත්තක්. මගේ ළඟ හැමදාම තියෙන ඇත්ත. බොරුව නෑ. මම බෞද්ධයෙක් කියලා මට මොකටද බොරු කියන්නේ? කාගෙන් ප්‍රයෝජනයක් ගන්නද? ඊට එයාගේ කතාවක් කියලා මං කිව්වේ. හොඳයි. ඉතිහාසයේ දිහා බලනකොට මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයාගේ පවතින ආණ්ඩුවට හිතවත් වෙන්න හිටපු නායකයන්ට ද්‍රෝහී වෙන ලක්ෂණ පෙන්눔 කරනවද? මට ඔබතුමා කිව්ව එක හරියට තේරුණේ නෑ. පවතින බලයේ පවතින කණ්ඩායමට ලං වෙන්න ඊට පෙර හිටපු තමන් හිටපු තැන ඉන්න නායකයන්ට ද්‍රෝහී වෙන ලක්ෂණ පෙන්눔 කරනවද? රංගන මට නාම යෝජනා ආණ්ඩු දුන්නේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කීප දෙනෙක්. එහෙම ද්‍රෝහිකමක් කරාම සිටින් මෙම්බර් කෙනෙකුට කිසිම වග විභාගයක් නැතුව එහෙම කරාම ඒ අයට ද්‍රෝහී නොවී මට කියන්නේ බුලත් අතක් අරන් ඒගොල්ලෝ හම්බෙන්නේ කියලාද කියන්න කරුණාකරලා. හොඳයි අපි විරාමයකට යමු. විරාමයෙන් පසු මොන ගහමු. සීමාවෙන් එහා දේශපාලන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමගයි අද සලකුණ අපි ක්‍රියාත්මක කරන්නේ. එතුමා වෙනස් වෙලා ස්වරූපයෙන් සහ කතා බහිනුත් යම් යම් වෙනස්කම් අපිට පෙනෙනවා. වෙනද දකින සැරපරුෂභාවය ටිකක් අඩු වෙලා තියෙනවා වගේ පේනවා. අර
පසුතැවීම ඒකට හේතුවක්ද කියලා තේනවා. හැබැයි එතුමා මේ රටේ තියෙන ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට විසඳුමක් පාවිච්චි දෙන්නක කිව්වා. අපි ඒ බලමු. කේවී රතරෝ දේවාගේ සපතා විපතාලෝ කරකේවී රතරෝ දේවාගේ ඔක අපි කොළු කාලේ අපු සින්දුවක්. අර දේශපාලනයේට මේක බොහොම උචිත ගීතයක්. බොහොම නිර්හංකාරව බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. පල්ල පිදුරු කන්නේත් නැහැ, කන හරකට කන්න දෙන්නේත් නැහැ. මගේ නම් යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉහෙලින්ම ඉන්න මේ රට කරගෙන යන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සම්පූර්ණ වගකීම බාර දෙනව නම් ඉතා හොඳයි. මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂ පැත්තට හැරෙන එකද මේ පෙන්නුම් කරන්නේ? නෑ, මම සත්‍ය කතා කරේ. මෙන්න මේකේ උතුමන වැරද්ද. හොඳ වෙලාවට ඔයා මේක දැමීම සන්තෝෂ වෙන ඔයගොල්ලගේ මේ වගේ දේවල් තබා ගැනීම, මේවා නැවත ඉදිරිපත් කිරීම, අපට නැවත මතක් කිරීම. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තිබුණේ එතුමා ජනතාව දුන්නු බලය පාවිච්චි කරලා පක්ෂයේ නායකකම ගන්න නැතුව ඒ පක්ෂයේ නායකකම ජ්‍යෙෂ්ඨයෙකුට දෙන්න තිබුණා. නිමල් සිරිපාල සිල්වා ඉතාම ජ්‍යෙෂ්ඨයි. පක්ෂය කරගෙන යන්න ඒ කණ්ඩායමට බාර දෙනවා. මෙතුමා රටේ ජනාධිපති විධායක ජනාධිපති හැටියට වැඩ කරගෙන යනවා. එහෙම ගියා නම් කැඳයි රැවුලා දෙක බොන වෙන්නේ නැහනේ. ඔබ කියන්නේ පක්ෂ රකින්න ගිලා රටේ ප්‍රශ්න ඇවිල්ලා කියලාද? පක්ෂ රකින්නත් ඕනේ දැන් ජනාධිපතිතුමා. රට රකින්න ඕන, පක්ෂ රකින්න ඕන. එක්සත් ජාතික පක්ෂෙත් එක්ක සමගිය දෙදර නැතුව ගෙනියන්න ඕන. ප්‍රශ්න කොච්චරද? අන්න එක තමයි මූලික වැරද්ද. ඒ වැරද්ද කරගෙන ඉවරයි. රටේ ජනාධිපතිතුමා හැටියට පක්ෂ නායකත්වයේ පක්ෂ ජ්‍යෙෂ්ඨ කොච්චර ඉන්නවද? හැබැයි ඔබ කියන්නේ රට කරන්න රනිල් වික්‍රමසිංහට බාර දෙන්න ඕනේ කියලා. එක්සත් ජාතික පක්ෂයට දෙන්න ඕනේ කියලා. නෑ, මං කියන්නේ මේකයි. එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් ගත්තා. එතකොට මේ සියලු දෙනාම මහින්ද රාජපක්ෂ මෛත්‍රීභාව වෙනුවෙන් වැඩ කරපු පිරිසක් හිටියේ. චන්ද්‍රිකා මැතිණිය කොච්චර කජිය ගැව්වත් රාහිත යන්න හිටියේ කොහොමත් රාජිත මැතිතුමා. මාත් එක්ක හැමදාම සාකච්ඡා කරා. ඔබ කිව්වා ඒ සාකච්ඡා ඔබ හිටියා ජනක බණ්ඩාරසෙන්නකෝන් මහතා හිටියා, රවි කරුණානායක මහතා හිටියා. අපේ ගෙදරදී හම්බෙන්නේ මයි ගෙදරදී. අද මම ජනකලයි ගෙදර යනවා. එතකොට චන්ද්‍රිකා මැතිණිය කත් එකවුද? ගුණවර්ධන මැතිතුමා නැති වෙච්ච එයා කොහොමත් යන්න හිටියේ. රාහිත මැතිතුමා කොහොමත් යන්න හිටියේ. අපේ සාකච්ඡා එතුමා එතුමිය ගත්ත කිසි කෙනෙක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩ කරේ. කීප දෙනෙක් යටින් එහෙම් මෙන් ඉන්නේ නැති ඔබ ඇතුළුව. මම ප්‍රසිද්ධිම කියන්නේ මම කැලණියමට බෑ කියලා. මං කැලණිය කියලානේ ගියේ. කැලණිය තුරකට බෙදුවානේ. මං ගොඩට බෑ කියලා ජයපැතුමාට කිව්වා. බෑ කියලා මං ගියේ. එතකොට ඒ උදවිය සියලු දෙනාම වැඩ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. එතකොට නැවත මේ ආණ්ඩුව පිහිටවන්න තනතුරු දීලානේ ගත්තේ. මට කියන්නකෝ තනතුරු නැතුව අපේ කෙනෙක් ඉන්නවද කියලා. තනතුරු දුන්නේ මේ ආණ්ඩුව ගෙනියන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් වැඩ කර බුදුවිය. ඊළඟට චන්ද නොලබා හිටපු කට්ටියටත් අපිතිකම් දීලා පත් කළා ගත්තා. ඒක හොඳයි. විශ්වාස කටයුතු ඉන්න එපා. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ අර්බුදකාරී තත්වයේ උඩ මිනිස්සු ව්‍යසනයට ලක් වෙනව මිසක් රට අගාධයට වැටෙනව මිසක් ජන සමාජය විරසක වෙනව මිසක් මේ රටේ පැවැත්මක් නැති වෙන නිසා තමයි මම කිව්වේ. එතුමා විධායක ජනාධිපති හැටියට ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට කරගෙන යන්න දෙනව නම් එතුමාගේ සහයෝගය ඇතුව මේ ගමනක් වෙයි. හැබැයි දැන් ඔබ මුලින් සඳහන් කරපු කාරණේ තමයි ආර්ථික ප්‍රශ්නේ තමයි රටේ ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ කියලා. ආර්ථිකය විතරක් නෙවෙයිනේ, සමාජීය ප්‍රශ්න කොච්චර තියෙනවද? ආර්ථික විතරද? නමුත් ආර්ථිකයේ මූලික ප්‍රශ්නය බවට පත් වෙලා තියෙනවා. ආර්ථිකය සම්පූර්ණයෙන් හැසිර වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් කියන කාරණේ තමයි රටේ තියෙන්නේ. ආර්ථික කමිටුව හරහා. ආර්ථික කමිටුව උනත් හරියට කරන්න දෙන්නේ නැහැ කැබිනට් එකට ගෙනාවොත් ඒකත් වෙනස් වෙනවනේ. එක්ක එක නවත්තනවා, එක්ක කල් යනවා. හොඳ මේ සංහිඳියාව කියන එක කියන්නකෝ මට. මොකද්ද මේ සංහිඳියාව?
චන්ද්‍රිකා මැතිනියට සුපෝකභෝගී පැවැත්මක් සඳහා දුන්න gift එකක්නේ. සං ඉන්දියාව ඇති වුණේ මොන කාලෙද? විජය කුමාරයා ඉන්දියාවේ ඉඳලා සිංහල කුල කාන්තාව කුවේනිය කසාද බැඳ දවසනේ සං ඉන්දියාව ඇති වුණේ. දේවනම් පියතිස්ස මහරජතුමා අශෝක අධිරාජ්‍යයෙන් තෑගි ලැබු වෙලාවේ සංගමිත්තා මෙහෙණිය මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩමවලා බුද්ධාගම පිළිටලා ඒකනේ සංහිඳියාව. දුටුගැමුණු මහරජතුමා එළාර රජතුමාගේ රාජත්වයෙන් භූමදාන කළා ඒ ස්තූපයක් හැදුවා ඒකනේ සංහිඳියාව. එතකොට ලංකාවට නිදහස ලබා ගන්න පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා ඒ ලියුම හදලා AW පෙරර මං හිතන නම මට පොඩක් මතක් කරන්න ඕගොල්ල සපත්තුවේ දාගලනේ එංගලන්තර ලියුම ගෙනිච්ච ඒකනේ සංහිඳියාව. දැන් මොකද මේ සංහිඳියාව? දැන් මේ කියන්නේ උතුරු මිනිස්සුට ඕන විදිහට මේ රටපාලනය කරන එකේ සංහිඳියාව කියන්නේ. අන්න මැල්කම් රංජිත් පියතුමාගේ ශ්‍රේෂ්ඨ මහා ආගමික නායකයා කිව්වා බුද්ධාගමත් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ කියලා. සිංහලකම අමතක කළා මේ ගමන යන්න බෑ කාටවත්. සිංහලයා සුරකින්නත් අනිත් ජාතීන් රකින්නත් අපේ අයිතිය. දකුණට එකයි උතුරට එකයි එහෙම කරන්න බෑ. දැන් ඔබ 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 කියන කාරණේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කියන්නේ දැන් ආණ්ඩුව නියෝජනය කරනවා හැමදාම මේකේ තියෙනවා. සංහිඳියාව තියෙන නිසානේ හම්බන්තොට දිස්ත්‍රික්කේ නැද්ද ද්‍රවිඩ ජනතාව? නැද්ද? දැන් යාපනයේ හිටි සිංහලයා වුණේ නැත්තේ? බේකරි කට්ටිය හිටිය දික්වැල්ලේ අපේ ගංගොල්ල මිනිස්සුනේ. දැන් ඉන්නවද? මොකද මේ සංහිඳියාව? මේක අලුත් වචන දාලා දැන් මේවර මම මේ ගෙනාව එක දැන් මට දෙන්න වෙලාවක් නැහැ. මානව හිමිකම් කවුන්සලේ පාක්‍ය සෝතිල ගිහිල්ලා ගාපු නැටුම් දන්නවනේ කරපු විනාශය මේ රටට. ඉතින් අමුතුම මොකද මේ සංහිඳියා? එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් කාගේද වැරද්ද? රජයක් ඉන්න රජේනේ වැරද්ද. වෙන කාගේ මේක වැරද්ද? මේකට කවුරුත් වක් කියන්න ඕන. කෙනින් කතා කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය හොරගල් අවුලනවා. කතා කරන්නේ නැහැ. කවුද කතා කරන්නේ? අන්නේ කතා කරන්න තමයි පක්ෂයක් අලුතෙන් හදන්නේ. ඇත්ත කතා කරන්නේ. මේක බොහොම භයානක වැඩක්. මේ රටේ හැමදාම සියලු ජාතීන් එකට එක්කව වෙලා හිටියේ. දැන් බලන්න මුස්ලිම්වරු මොරොක්කෝ දේශයේ ඔබ චන්ද්‍රිකා මැතිනියට එතුමියගේ සුකෝපභෝගී ජීවිත වෙනින් මේ සංහිඳියාව හදාගත්තා කියලා ඔබ චෝදනාවක් කරනවා. මොකක්ද ඒ චෝදනාව කරන්න ඔබ තියෙන හේතු සාධකවාද? සංහිඳියාවේ ප්‍රධානියා එතුමියනේ. සංහිඳියාවනේ ලෝකෝත්තර රටකට යන්න පුළුවන්, සාකච්ඡා වලට යන්න පුළුවන්, විශේෂ පහසුකම් විශේෂ දීමනා සේරම තියෙනවනේ. මොකද්ද මේ සංහිඳියාව? මේ රටේ සංහිඳියාව හැමදාම තිබුණා. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේකට හිටියේ. කසාද ඇති කරගෙන තියෙනවා. මගුල් තුලා තියෙනවා. සහෝදරත්වයේ ඉන්නවා. අපි ගිහිල්ලා දෙමළ කඩෝලින් බඩු ගන්න නැද්ද? අපි යාළු ගන්න නැද්ද? ඔබ ඔබතුමා මේ කියාගෙන යන්නේ වෙනම සංහිඳියාවක් දාලා තියෙන සංහිඳියාවක් නැති කරලා කියලාද? මම කියන්නේ සංහිඳියාවක් අලුත් වචන සෙට් එකක් ඕන නැහැ. මේ රටේ හැමදාම සංහිඳියාව තිබුණා. මේ යුද්ධයකට ගිහිල්ලා ප්‍රභාකරන් කියන මහා මිනිමරුවා දිගෙන් දිගටම ලේපාසාවෙන් ඉඳලා මහින්ද රාජපක්ෂ මහතුමාගේ නායකත්වයෙන් ඒ යුද්ධය ජයග්‍රහණය කරානේ. ඊට පස්සේ දෙමළ මිනිස්සු මැරුණෙත් නැහැ, සිංහල මිනිස්සු මැරුණෙත් නැහැ, මුස්ලිම් මිනිස්සු මැරුණෙත් නැහැ, කාගේවත් මුදල් මංකොල්ල කෑවෙත් නැහැ. හැමෝම එකට හිටියා. ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරලා ඒ ලබාගත් සංහිඳියාව මේ වර්තමාන රජයේ මේ ක්‍රියාකලාපයේ හරහා වෙන ප්‍රශ්නයක් වෙනවා කියලාද ඔබ කියන්නේ? සංහිඳියාව හැමදාම තිබුණා. සංහිඳියාව තිබුණා මේ රටේ හැමදාම. ඒක තමයි අපි අහන්නේ වෙනම සංහිඳියාවක් ගැන කතා කරන්න ගිහිල්ලා තියෙන සංහිඳියාව අවුල් කරලාද මේ කරන්න හදන්නේ කියලා. දැන් තියෙන සංහිඳියාව නෙමෙයි මේ හදන්නේ එක එක්කෙනාගේ හිස් සතුටු කරන්න. මේ හදන්නේ එක එක උපක්‍රම වලින් සංහිඳියාව නමින් එක එක මිනිස්සුන්ගේ පෞද්ගලික අදහස් ඉෂ්ට කරන්න. කොටින්ම කියනවා නම් දැන් සභාපතිවරයා උතුරේ ලියුමක් කරිනවා ජිනීවා එකට ඒගොල්ලන්ට වෙන මොණී කියන රාජ්‍යයක්. ඒකට ආණ්ඩුව ඒකට විරුද්ධව කටයුතු කරාද? එහෙම ලියුමක් කරින බලයක් තියනවද උතුරේ සභාපතිවරයාට? පළාත් සභාව. ඔයගොල්ලෝ බලන්න මේවා.
මේව කවුරුවක් කතා කරන්නේ බයට මම නම් කාටවත් බය වෙන්නේ නැහැ මේව නෙමෙයි තාම මට වෙලාව නැහැ ඔයගොල්ලගේ මට බය කාටද කවුරුවත් කතා කරන්නේ නැහැ මෙව්ව බයට ඕ දේශපාලක් කියන්නේ නැහැ නේ කතා කරන්නේ කවුද කතා කරන්නේ ඒකයි බය කාටද එක්ක රජයට බය වෙන්න ඕන එක්ක කොටි සංවිධානයට බය වෙන්න ඕන එක්ක උතුරේ මරකල්ලි වලට බය වෙන්න ඕන ප්‍රභාකරන් ඉන්න කාලේ රංගන වාර දන්නව ඇති හැමෝම සාක්ෂි ප්‍රභාකරන්ට කෙලින් මිනි මරුවා කියලා හැමතැනම කතා කරේ මේ මර්වින් සිල්වා රණවිරුවන්ගේ ජයග්‍රහණවලදී රතිඤ්ඤ පත්තු කරව වටේ ගියේ මේ මර්වින් සිල්වා අදත් මම කියනවා මේ රටේ කාගවත් අයිතින් දෙන්න බෑ අයිතින් දීලා ඉවරයි අයිතින් දීලා ඉවරයි මොරොක්කෝ දේශයේ ඉඳ බලන දැන් මුස්ලිම්වරු මොරොක්කෝ දේශෙදලා ආවේ මේ රටට රජවරු හම්බුණා නවාතැන් ගත්තා සහයෝගයෙන් හිටියා ඒ මිනිස්සු කවදාවත් වෙන මිල්ලුවද අදත් ඉන්නේ ඔය රජතුමා වලේ දාලා බුරු වලේ දාලා මරන්න ගිය වෙලාවේ බේරුවේ මුස්ලිම්වරෙක් නේ ඒකනේ මරක්කලේ උනේ මාරකයාකටලේ උනේ ඒගොල්ල ඉල්ලුවද එම රාජ්‍යය එතකොට ඔය චෝල පාණ්ඩිලා ඔය දකුණු ඉන්දියාවේ ආපු වෙලෙන්දොනේ මේරට අල්ලගත්තේ කාලය ඊට පස්සේ එලාර අල්ලගත්තා චෝල ආක්‍රමණය ආවා ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි ආක්‍රමණ ආවා කවුද මේකට මුහුණ දුන්නේ මේ රටේ සිංහල රජවරු සහ සිංහල හමුදාව මේ රට බේරගත්තේ ඒක නෑ කියන්න පුළුවන්ද කාටවත් වැවුදාක දැක්කම ඒව ඇදුවේ කවුද කවුද ඇදුවේ ඉංග්‍රීසි කාර්යයත් එක්ක සටන් කළා ඉංග්‍රීසි කාර්යය විශ්වයට පත් වුණා අපේ සටන් ක්‍රම අංගම් පොරේ අපි මේ මර්වින් සිල්වාගේ අලුත් පක්ෂය හරහා දකින්නේ මේ දැනටත් ක්‍රියාත්මක වෙන සිංහල බෞද්ධ පදනම මත හැදිච්ච පක්ෂයත් සිංහල බෞද්ධ බුදුහාඳුරෝ දේශනා කළා තියෙන්නේ සියලු ජාතීන් අපි සුරකින්න ඕන සියලු ආගම් සුරකින්න ඕන ඒක මම නෙවෙයි කිව්වේ අති උත්තම මැල්කම් රජිත් කාදිනල්තුමා කිව්වේ එක් සත්‍ය කතාවක් ඒක සිංහලකම රැකෙන්නේ නැතු අනිත් ජාතීන් රකින්න පුළුවන්ද ඇයි මේ කියන්නේ නැත්තේ අපි සියලු ජාතීන් රකින්න බැඳිලා ඉන්නවා එක එක කෙනාගේ මේ ඡන්ද පෙට්ටි වැඩි කරගන්න අරයාගේ ඡන්ද මෙයාගේ ඡන්ද ඕනේ කියලා මේ ගමන යන්න බෑ කෙලින් කතා කරලා කෙලින් වැඩ කරන්න ඕන අටවරක් මේක බුදුහාඳුනට පූජ කරපු රට රජවරු අටවරක් රාජපක්ෂවාදී දේශපාලන කඳවුරේ මනෝභාවයටද මේ මර්වින් සිල්වා ආමන්ත්‍රණය කරන්නේ ඒ කොඩියද මේ උස්සන් දුවන්න මට කාගවත් මනෝභාවයක් ඕනේ නැහැ රාජපක්ෂ ලෝව කියන්නේත් නැහැ අනිත් මිනිසු කියන්නේත් නැහැ කාගවත් මනෝභාවයක් ඕනේ නැහැ මම සත්‍ය ප්‍රකාශ කරේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කොඩියද මේ උස්සන් දුවන්න හදන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කොඩියක් ගනව නැවතයි මේ ආගන්නකෝ ඇඹලෝ වාපු පැණිමුල ගැන කතා කරන්න එපා ඇඹලේ වාපු පැණිමුල් කැලණිය පැත්තේ දැන් හොල්ලනවා කියලා මට ආරංචි. ඒ පැනමුල පැත්තකට විස කරන්න හැඹලෝ නිසා ගන්න බෑ. අපි අලුත් දෙයක් ගැන කතා කරමු. අලුත් මාතෘකාවකට. ඔබ ලැබුණේ මම මේ කිව්වේ. අවසාන විරාමයට යනවා. අවසාන විරාමයෙන් පස්සේ මුලින් යනවා. සංකුණ. සීමාවෙන් එහා දේශපාලන අද සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාව වටේට ප්‍රවිෂ්ට වෙන්නේ මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා සමග සාකච්ඡාව කරන්න කරන්නේ අමුතුමනි වෙනස සමග ඔබතුමාගේ ස්වරූපීය වෙනස සහ නව පක්ෂය මේ පිළිබඳව අවසාන සාකච්ඡාවේදී වැඩිපුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කුමන ප්‍රතිපත්ති මත කුමන අරමුණක් කරාද ඔය පක්ෂය මෙහෙවන්න උත්සාහ කරන්නේ එකක් අපි දැන් මමත් පාර්ලිමේන්තු 20කට කිට්ටු කාලයක් හිටියා මේ දගෙනුත් දරුවා දැන් බලන්න මේ විශාල මහා ධනස්කන්ධයක් අපි වියදම් කරන්නේ මහජනතාවගේ සල්ලි ඇත්ත වශයෙන්ම මහජන සේවකයෙක් නම් මන්ත්‍රීකමේ නමත් මම වෙනස් කරන්න යෝජනා කරන්නේ මහජන සේවකයෙක් වෙන්න ඕන මහජන සේවකයාට පරිණටි විශ්‍රාම වැටු ඩියුටි වාහන සුඛභෝගී කැම්බි මොනවත් ඕනේ නැහැ එයා මහජන සේවයට කැපවිලානේ ඉන්නේ දැන් ගිහියෙක් ස්වාමීන් වහන්සේ නමක් වෙන්නේ ධර්මය රකින්නනේ ඒ කියන්නේ පින්නපාතේ වඩින්නේ මනු තරුණේ හමුදාවට බැඳෙන්නේ ඇයි රට වෙනුවෙන්නේ සියලු දේවල් අතෑරලනේ ඒ වගේම තමයි කෙනෙක් දේශපාලනට එනවනම් ඔය මුදල් ලම්බ කිරීම ආසාව තණ්හාව
ඔය සේරම තුරන් කරන්න ඕන. මෙතෙක් මර්වින්සිල්ලගේ දේශපාලනේ මෙතෙක් මර්වින්සිල්ලගේ දේශපාලනේ එහෙම තැනක තිබ්බේ නැහැ. يعني කවුරුත් මගේ නායකත්වයක් තිබුණ නැහැනේ. අපි යන විදියට ගියා මිසක් යන ක්‍රමයට ගියා මිසක් දැන් මේ කොමිෂන් සභා 9ක්ද කොහෙ දාවනේ? කෝල්බ්‍රුක් කොමිෂන් සභාව විඳලම එක 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 විදියෙන් නරි නාටක වුණානේ මේ රටේ. ඒ විදිහනේ කවුරුත් හැසිරුණේ. දැන් සිංහලයේ වර්ග තුනක් ඉන්නවා. මොකද වර්ග තුන? විජය කුමාරයත් එක්ක ආපු පිරිසයි. මහා රාවණාගේ පිරිසයි. තවත් කට්ටියක් ඉන්නවා කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. අන්නේ කණ්ඩායම තමයි මේ සේර උප්පරැටි දාන්නේ. එක එක යෝජනා කරන්. දැන් අපිට හොඳ ඉතිහාසයක් තියෙනවානේ. පුලස්ති ඉෂුවරයාගේ ඉඳලා වේදහෙතකම් කරපු යంత్ర මන්ත්‍ර දන්න රාවණා ගියා ධනුමොණ යంత్రයි. යුරෝපයට බැරි වෙච්චද? අපිට භාෂාවක් තිබුණා. අපිට සාහිත්‍යයක් තිබුණා. අපිට සංස්කෘතියක් තිබුණා. එහෙම ඉතිහාසයක් තිබිච්ච අපි මේ කතා කරන්නේ. ඒක නිසා මට ඕනකම තියෙන්නේ අපේ කාගේ මම නෙවෙයි නායකයා. ප්‍රබුද්ධ උගත් සහ බුද්ධිමත්. හැබැයි ප්‍රැක්ටිකලි වෙන්නත් ඕන. මට මොහොත දෙනකෝ මේ වෙනකොට ඔබතුමත් එක්ක ඔය සාකච්ඡාවේ ගණන් කරන්න පුළුවන් පිරිසක්ද ඉන්නේ? කොච්චරතර පිරිසක්ද? විශාල පිරිසක් අපි සාකච්ඡා කරගෙන යනවා. එක එක තැනින් හොඳ දේවල් ගන්නවා. එකම දේ තමයි මේ ඊට පස්සේ ජනාධිපතිතුමන්ලට විශ්‍රාම ගියාම ඔය මාලිගා බංගලා වාහන විශ්‍රය මොනවත් නැහැ. විශ්දම් බල රජයේ සේවකයෙක් විශ්‍රාම ගියාම ඔබට පක්ෂයක් හදලා මේවා වෙනස් කරන්න බෑනේ. රටකේන ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ඕනේ. ඒ තුලනේ ওই කාරණා තියෙන්නේ. අපි පක්ෂයක් හදන්නේ දැන් බලන්න DS සේනනායක මැතිතුමා අහම්බෙන්නේ මේ රටේ අගමැති උනේ මගෙන් අහන්නයි කියලා. සර් DB ජයතිලක මැතිතුමා තමයි අගමැති වෙන්න හිටියේ. එතුමා ඉන්දියාවේ තානාපති කරා. එතුමා අහම්බෙන් අගමැති වුණා. ඩඩ්ලි ෂෙල්ටන් සේනනායක මැතිතුමා අහම්බෙන් අගමැති වුණා අභාවයෙන් පස්සේ. ඩඩ්ලි ෂෙල්ටන් සේනනායක මැතිතුමාගේ නිර්ංකාර ප්‍රතිපත්තිය මත කුරා කූඹියෙකුට හිංසාවක් නොකරන එතුමා අගමැතිකමෙන් ඉවත් වුණාම සර් ලයනල් ජෝන් කොතලාවල මැතිතුමා මෙලට අහම්බෙන් අගමැති වුණා. ඒ අහම්බෙන් අගමැති වීම තුල වැඩි කාලයක් යන්නේ නැතුව සිංහල රජයේ භාෂාව යන ප්‍රතිපත්තිය ඒක හොඳ ප්‍රතිපත්තිය. බුද්ධාගම ප්‍රතිපත්තිය සියලු ප්‍රතිපත්ති එල්.එච්. මිත්‍යානන්ද මැතිතුමාලා වගේ බොහොම පැරණි දේශපාලනඥ ගොඩක් එක්ක බණ්ඩාරනායක අගමැතිතුමා සුළු කලක් පක්ෂයක් හදලා මේ රටේ අගමැති වුණා. අහම්බෙන් නෙමෙයි. නෑ මම එමග හිතෙන්නේනවා සුළු කාලයක් තුල කෙනෙක් මැරලා නෙමෙයි සුළු කාලයක් තුල එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රඥාවන්තකම දක්ෂ කතිකත්වය ඒ මරණයෙන් පස්සේ අහම්බෙන් අගමැති වුණා W දානායක මැතිතුමා. දානායක මැතිතුමාගෙන් පස්සේ අහම්බෙන් අගමැති වුණා සිරිමාව බණ්ඩාරනායක මැතිනි. එතෙන්දි දිගු ගමනක් ගිහිල්ලා මේ රටේ දිගු ගමනක් ගිහිල්ලා ජා ජාවාදන මැතිතුමා මේ රටේ අගමැති වුණා. ඊළඟට එතුමා මේ රටේ ජනාධිපති වුණා. එතුමාගේ ඇවෑමෙන් රණසිංහ ප්‍රේමදාස මහත්තුමා හිතුණත් වෙලාවක මේ රටේ අගමැති වුණා. ඒ කියන්නේ ලලිත අතුරුලත් මුදිරිලා ගම්නිසා නායකල ඉන්දේ අගමැති වුණා. ඊළඟට හිතුවේ නැති වෙලාවක පිටරට ගිහිල්ලා හිටපු නායකයෙක් හොයාගන්න බැරුවද චන්ද්‍රිකා මැතිනිය මේ රටේ මහාමැති සහ අගමැති සහ ජනාධිපති වුණා. ඊට කලින් ඔබට පොඩ්ඩක් අමතක වුණා DB විජේතුංග මැතිතුමා ප්‍රේමදාස ඔයා මට හොඳ උදව්වක් කරේ සීලට සීල පොඩි සපෝට් එකක් දෙන්න බෑ සපෝට් එකක් නෙමෙයි ඔබට අමතක වේ මම මතක් ඒක හොඳයි මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ප්‍රේමදාස මැතිතුමාගේ මරණයෙන් පස්සේ ආම්බෙන් විජේතුංග මැතිතුමා ජනාධිපති මැතිතුමා ඒ පින මටත් ආවා. ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ හිතුවේ නැති මොහොතක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති වුණා. ඔබ මහින්ද රාජපක්ෂ කාලේ අතරලා දානවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා දිගු ගමනක් ඇවිල්ලා ජයජාතන මැතිතුමා වගේ දීර්ඝ දේශපාලන ගමනක් ඇවිල්ලා රුහුණේ ඉඳලා මේ රටේ අගමැති වෙලා අගමැතිකමත් අහම්බෙන් ආවේ. ඊළඟට මර්වින් සිල්වා කියන තැනටද ඔය ගොඩක් ආවේ? නෑ 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 නෑ. තොපොඩ යන්න ඇරලා මම මේ ප්‍රශ්න අහන්නේ. අපි මම මේ අහම්බෙ වෙච්ච දේවල් කියන්නේ.
එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා එතනින් ඉවත් කිරීමේ විශාල කුමන්ත්‍රණයක් තිබිලා හිටියා මං ඒ වෙලාවේ මං හිටියේ මහින්ද මාත්‍යත් එක්ක කෙලින්ම හිටියේ එතුමා අගමැතිකම දුන්නා එතෙන් දීපුටුවට එතුමා ගියා ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයාගෙල්ලයි තනි තීන්දුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තනි ජනාධිපතිවරයෙක් පත් කරනව වෙනුවට එතුමාට යන සිද්ධ වුණා පොදු අපේක්ෂක හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඒත් අහම්බෙන් සිදුවීමක් නෙවෙයිද කියන්නේ? ඒකත් අහම්බෙන්. හැමදාම මේ රටේ රාජතාන්ත්‍රිකත්වයේ අහම්බෙන් ආපු ඒවා. ඒක නිසා මම නායකයා නෙවෙයි මම සභාපති විතරයි. අපේ පක්ෂෙත් වාගේ උත්තරේට මේ එන්නේ. මේ නීති රීති වෙනස් කිරීම. අපි ඒවා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. අන්න එතකොට අහම්බෙන් රටට ඔබින හොඳ නායකයෙක් මේ රටේ රාජ්‍ය නායකයෙක්ට පත් වෙයි. ඒ කියන්නේ වසවිස නැති ආහාර වගේ තණ්හාව නැතුව ඉරිෂ්‍යාව නැතුව ක්‍රෝධය වගේ ඔබේ පක්ෂෙන් දෙන්නේ ඒ කියන කෙනා මොකද්ද ඔබේ පක්ෂෙන් දෙන්නේ ඒ කියන කෙනා ඔව් අපේ පීටෝන පක්ෂෙන් තමයි වෙන කොබ්බෝකින් දෙන්නේ ඔබතුමාද මේ ඉරිෂ්‍යාව ක්‍රෝධය නැති පක්ෂයක් එතකොට මහජන ධනය කොල්ලකන් නැති පක්ෂයක් ගැන කතා කරනවා කෙනෙකුට මෙහෙම කියවුවොත් කවුරු හරි චෝදනා කළොත් මර්වින් සිල්වා ඒ කාලේ කරන්න ඕන සෙල්ලම් ඔක්කොම කරලා දැන් දේශපාලන බයිලා කියනවා කියලා ඔයි එහෙම කියන්නත් ඉඩ දෙන්න ඕනනේ එහෙම ඉඩ දෙන්න ඕනේ සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් ගියයින් පස්සේ කිව්වේ මොකද්ද මෙච්චර රජසප විඳින්න තියෙද්දි පිස්සුවක් නේ කරේ කියලා කිව්ව මිනිස්සු හිටියක් බණ්ඩාරනායක අගමැතිතුමා එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් ඉගෙනගෙන සූට් කේස් එකක් අරගෙන හොරගොල්ලෙන් බැස්සමත් ඔහොම කිව්වනේ සිරිමාව බණ්ඩාරනායකමැතිනේ කුස්සෙන් ආවයි කියලාත් ඔහොම කිව්වනේ නොකියපු දේශපාලනඥයෝමට එක්කෙනෙක් හරි කියන්නේ කොයිගොල්ලා ඒවා බැනුම් අහන්න බැරි නම් දේශපය බාලනය කරන්න බෑ මිනිස්සු ඕන තරම් රබන් ගහන්න දෙන්න රබාන ගහන පදයෙන් නටන්න ඕන නෑ රබානේ සද්දයන් ඉච්චම ඇති ඕන තමන් කැමති නම් මට ඕනකම තියෙන්නේ මේ රටේ කවුරුවත් නොකරපු විප්ලවයක් කරන්නයි ඒවා මේ කඩු කිනිස පොළු අරගෙන නෙවෙයි මේ තණ්හාව නිසානේ මේ සේරම ඇති වෙන්නේ හොරකම ඇති වෙන්න තණ්හාව දූෂණ ඇති වෙන්න තණ්හාව පෞල් බලය නිසා මේ සේරම ඇති වෙන්නේ එහෙම නැති රටක් ඕන අපිට ජීවත් වෙන්න එහෙම රටකට හැම දෙයක්ම ස්වාධීනව යන්න දෙන්න ඕන ව්‍යාපාරිකයන්ට ස්වාධීනව තමගේ ව්‍යාපාර කරන්න දෙන්න ඕන සෝදේශීය ව්‍යාපාරිකයන්ට සම්පූර්ණ සහන දෙන්න ඕන ඒ ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕන මොන ආගම මොන ජාතිය මොන කුලේ වුණත් ඒ ව්‍යාපාරිකයා අද ව්‍යාපාර කරන දේශපාලනඥයන්ගේ අවසර ගන්න කාලයක් ඇවිල්ලා තියෙනවා එදත් ඕක තිබුණා මෙන්න මේව නැති කරන්න ඔබතුමා ඔහම ගිහිල්ලා තපසටත් ඇවිද දන්නේ තපසට යන නෙමෙයි කරන්නේ දැන් බලන්න මහත්මා ගාන්ධි කියන චරිතය එංගලන්ත ඔක්ස්ෆර්ඩ් එකේ හිටි නිදහස් සටන එතුමා රාජනායකත්ව විල්ලුවද ඉන්දියාවේ තමන්ගේ අතින් ව්‍යාගත්ත ඇඳුම ඇඳගත්තු නායකයෙක් නෙල්සන් මැන්ඩෙලා හිරගෙදර ඉඳලා ජනාධිපති වුණා සුද්දගෙන් පලිගත්තද? පලිගත්තද කියන්නේ? නැහැ. ඒ රාජනායකත්වේ කරා. ඔබ අර දිගු ඔබ දීර්ඝ පැහැදිලි කිරීම තුල කාලානුරූප පැහැදිලි කිරීමක් ඔබ කරානේ. ඒ තුල වචන තුනක් තිබ්බා. එකක් අහම්බේ අනිත් එක සුළු කාලයේ සහ අනිත් එක දිගු කාලයේ. මම මෙහෙම කිව්වොත් මර්වින් සිල්වාගේ දිගු කාලීන දේශපාලන ගමනේ සුළු කාලයකින් බිහි කරන දේශපාලන පක්ෂය තුල අහම්බෙන් නායකයෙක් හොයාගන්න උත්සාහ කරනවා කියලා නෑ මම අහම්බෙන් නායකයෙක් හොයනෝ නෙවෙයි මගේ පත්තර දැන්නීම් දැම්මම දැන් මම දන්න ගොඩක් කට්ටිය මම ආසනයක ඉන්නවා මම පළාතකෙම ඉන්නවා මම පෞගේ කාලේ මම නැති දේශපාලන වේදිකාවක් තිබුණේ නෑ මම මගේ පම්පෝරිය ගන්න නෑ මර්වින් සිල්වා කිව්ව මට බලන මිනිස්සුත් ඇති හොඳ කියන මිනිස්සුත් ඇති මම විශ්වාස කරන මිනිස්සුත් ඇති මම උදව් කරන මිනිස්සුත් ඇති මට වගේ අසාධාරණ වෙච්ච මිනිස්සුත් ඇති ඒ හැමෝම එක්කව වෙනවා මම මහා සංඝරත්නයේ ලොකු ගෞරවයක් තියෙනවා මම කොච්චර බෞද්ධය වුණත් ඔය මේ මෙහෙට මේ බස් එකක් දුන්නේ මමනේ රංගන කොහෙද අපේ අර මඩුපල්ලියට මම බස් එක දුන්නේ ඒක තමයි මට කාදිනතුමා මට තාමත් ආදරේ මම ගොඩක් වැඩ කරලා තියෙනවා ඒ වගේ ඉතින් ඒක නිසා මට හැමෝම දේශපාලනය කරා අපි හිතුණයි දේවල් වුණා
මම සත්‍යයෙන්ම මට සැප ගන්න කරන දෙයක් නෙවෙයි. නායකයෙකු ගැන නිශ්චිත ඉඟියක්වත් නැතුව හදන පක්ෂේ තේරුම මොකද්ද? ඒකට ප්‍රබත්තුමනි. නායකයා දැන් ගාන්ධිතුමා ගැන නේරුතුමා ගැන කතා කරොත් ඉන්දියාවේ නිදහස් සටනේ මේගොල්ලෝ ලේක රාශි වුණානේ. ලංකාවේ නිදහස් සටනේ FR සේනක මැතිතුමාලා DB ජයතිලකලා පොන්නම් රාමලාදන මැතිතුමාලා TB ජයාලා ඔය වගේ ශ්‍රේෂ්ඨ ඒක රාශි වුණා. එතකොට හිතුවේ නෑනේ මෙයා නායකයයි කියලා. කවුද හිතුවේ? එතකොට ගාන්ධිතුමාලා නේරුතුමාලා අගමැති නම් කරාද? මේ පක්ෂයට එයි කියලා ඔබ විශ්වාසය තියාගෙන තමයි මේක ආරම්භ කරන්නේ. මම මේක ආරම්භ කරන්නේ පිරිසිදු චේතනාව පරිශුද්ධ නම් අපේ ප්‍රතිපත්ති මත කැමති උදවිය ඕන කෙනෙකුට එන්න පුළුවන්. එතෙන්දී අපි ජනසභා කියලා ක්‍රමයක් ඇති කරනවා ආසන මට්ටමේ. ජනසභාවල තමයි බලය තියෙන්නේ. ජනසභාවෙන් තමයි අපේක්ෂකයා තෝරන්නේ. ජනසභාවෙන් තමයි මන්ත්‍රීවරයාත් එක්ක සම්බන්ධීකරණය කරන්නේ. මන්ත්‍රීවරයාට වාහනයක් නැහැ. වාහනේ දෙන්නේ පූල් එකෙන් ඩ්‍රයිවර් එක. මන්ත්‍රීවරයා තමන්ගේ ආසනයට ගිහිල්ලා වැඩ කළ වාර්තාව ගෙනත් දෙන්න ඕන. අපි හදනවා උත්තරීතර මණ්ඩල තුනක්. ඒ තුනම එක්කව කළ තව උත්තරීතර මණ්ඩලයක් හදනවා. පාර්ලිමේන්තුවේ තියෙන නීති සම්පාදනය කිරීම ඒ කටයුතු. සෞඛ්‍යයට අධ්‍යාපනයට මේ රටේ විශේෂ දේවල් වලට මෙහෙම ඇඟිල්ල ගන්න බොත්තම ඔබන්න බෑ. අලුත් වැඩපිළිවෙලක් නැතුව මේ රට දියුණු කරන්න කාටවත් බෑ. අලුත් වැඩපිළිවෙල මේක ගොවියගෙන් යපුණු රටක්. මේක සශ්‍රීක රටක්. අපේ ජාතිය මුළු ලෝකෙට පාඩම් උගන්වපු ජාතියක්. ඔබේ ওই ප්‍රකාශත් එක්ක පේන්නේ මඩගහුරු දේශපාලනේ එහෙට මෙහෙට පෙරලිමින් හිටපු මර්වින් සිල්වා සැබෑ වෙනසක් කරන්න උත්සාහ කරනවා කියලා ඇතමෙකුට හිතෙන්නට පුළුවන්. එවැනි මට මොහොතක් දෙන්න. එවැනි විශ්වාසයක් ඔබ කෙරේ තබා ගන්න ඔබ ජනතාවට දෙන සහතිකය මොකක්ද? ජනතාවට හැරි බැලුවොත් මම කරපු වැඩදියා දැන් බලන්න. තිස්සාවැවේ තිබුණ උපවාසයක් මා සංගරත්නේ. තිස්සාවැවෙන් වතුර නාන්න එපා කියලා ආන්න කියලා අනුරාධපුර. ඒ වෙලාවේ අටමස්ථානය හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කළ මම ගියා. ස්වාමීන් වහන්සේල හම්බෙලා මං කිව්වා ගෞරවනීය මා සංගරත්නයට අවසර දෙන්න. ගැමුණු කුමාරයක් මහරජ හැටියට ඇවිල්ලා මේ ගල මත එදාතන ගල් තලාවක් තිබුණා ඉරිස් වැටි යනකම් මේ ගල මත ආභරණ තියලා තමයි සේනාව සමග මේ තිසා වෙන්නේ නැහැ. එහෙම ඉතිහාසයක් තියෙන. ගමේ ගොඩේ මිනිස්සු කොහෙන්ද නාගන්නේ? පිරිමිය කොණ්ඩංග ඕකෙන් බේරෙන්න පුළුවන්. මුත්‍රා යන එක නවත්තන්න බෑ කාටවත්. එහෙම කියලා තමයි මම ලිඳක් කපලා බට දාලා ශ්‍රී මහ බෝධියට නල මාර්ගයක් ඇති කරේ වතුර දාන්න. චන්ද්‍රිකා මැතිණිය ඉන්න කාලේ අපි විශ්වාසවන්ත ඇමතිවරු කීප දෙනෙකුට සල්ලි පාස් කරලා තමන්ට ඕන දෙයක් කරන්න. අනිත් හැමෝම කපට ගිහිල්ලා නිකට් අදල ඒ ගානක් මන් දන්නේ කොහොමාරි. මම කෙලින් මේ මුදල් අරගෙන ආ උඩේ ධම්මලෝක ආන්දරු සාක්ෂි අටම ස්ථානෙට ගිහිල්ලා මං ඒව මෙන්න සල්ලි පාස් කරලා තියෙන මොකද කරන්නේ? මම තමයි 5000කට ඉන්න පුළුවන් ලෝවා මහාපායට පස්සේ ලොකුම බිල්ඩින් එක හැදුවේ අටමස්ථානේ ශ්‍රීමා බෝධියට යාපැත්තේ 5000කට ඉන්න. ඒ වගේ කොච්චර වැඩ කරාද බලන්න. කවුරුවක්වත් උදව් කරේ නැති වෙලාවක චූඩාමානික කවුද පැලඳුවේ මේන් තලයට? මේ මර්වින් සිල්වා. මේවා කියන්න වෙලාවක් නැහැ මගේ පම්පෝරිය. මේ පක්ෂ පටන් ගත්තම සුදේව අපි කවුරුත් තවටිය කලක් මට වැඩි ඕගොල්ලෝ ජීවත් වෙනවා තව අවුරුදු 40 45ක් විතර මම ප්‍රාර්ථනා කරනවා. අපි තව අවුරුදු 10කින් 12කින් 15කින් මැරිලායි. මම නම් ඕල්ලාගම මැරෙන ලැස්ති. මං ওই මරණයට බය තියෙන මිනිහෙක් නම් මං කනත්තේ සෝම්කොත හදනවා. මං ජයරත්නකට සල්ලි බඳිනවා. ඒවට බය නැහැ මම. මට ඕන අලුත් යමක් රටට දීලා තරුණයෝ පිලිස්සක් බිහි කළා අලුත් යමක් කරන්න මාර්ගයක් ඇති කළා. සන්තෝෂෙන් මෙය දෙන්න මට උරකම තියෙනවා. මේ යන පිළිවෙල ඉතින් මේ එදා ඉඳලා ගියේ එකම විදියනේ උනේ. හැමෝම එන්නේ මුදල් ලම්බ කරන්නනේ. හැමෝම එන්නේ සුභෝගී ජීවිතයක් ගත කරන්නනේ. ওই පාර්ලිමේන්තුවේ හිටි කාලය තුල
සාක්ෂි අහන්න ඕන කෙනෙකුගේ. මම පාර්ලිමේන්තුවේ මාසෙකට එක දවසක්වත් මම නොකබුද මාස තියෙනවා. මං කන්නේ ගෙදර ඇවිල්ලා. වැඩිමල් මම පාර්ලිමේන්තුව දවස් 3ක් 4ක් කාලා ඇති. ඒ තරම් මට මේ සුවාදරයේ සේවකයෝ. මං ගියා වට කරගන්නවා. බයටද? ආදරේට. මිනිස්සු වට කරගන්නේ ආදරේට. බයට මිනිස්සු ඈත් වෙනවා. සමහරලාට බයටත් එකක් ළඟින් ඉන්නවා. නෑ එහෙම නෑ. මිනිහ හැදිදරට එහෙම වෙන්නේ නෑ. ඒක ඔබතුමාට මගේ ප්‍රශ්නයක් අහන්න ඕන කමට අවු ප්‍රශ්නයක්ම ඉස්සුදු කරන්න ඕන. නෑ සමාවෙන්න. ඔබතුමාට කවුරුත් බයෙන් හිටියේ නැද්ද? ඔබතුමාට බලේ තියෙන කාලේ. මේමනේ රංගන මිනිස්සු බය වුණාම බය අරින මම බලි අරින්නේ. මම මොනව කරන්නේ? ඒගොල්ල බය හදාගත්තට මට කරන්න දෙයක් නැහැනේ. මම කාටවත් බය වෙනම විශ්මුණක් දාගත්තායි. මම වැඩ කරනකොට වැඩ කරනවා. ක්‍රියා කරනකොට ක්‍රියා කරනවා. කතා කරනකොට කතා කෙලින් වැඩ කරනවා, කෙලින් කතා කරනවා. මිනිස්සුන්ට උදව් කරනවා. ඔය මට විරුද්ධව දැන් ඔය කතා කරෝ පුජ්‍යලයා මට විරුද්ධව කතා කරේ එතුමාට කියන්න දෙයක් නැතිකමට. එතුමාගේ ඉතිහාසය එතුමා මතක් කරොත් එතුමාම දුක් වෙන මේ ගැන. ඒකනේ අත් වශයෙන්ම අයියේ හීනෙන් දැක්කද මේ? හරි. මට සෙකනලෙක් කෙල ගැව්වනේ. හීනේ. ඉතින් බලන්න. සෙකනලෙක් මට කෙල ගැව්වා හීනේ. ඉතින් අද තමයි මට හීනේ හරියට උනේ. මම හිරු එකට මම ඉස්සුදුවන්ත වෙන්නේ. ඔබතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එහෙම හදන්න. හදලා හදනවා, හදාගෙන යනවා. මේක මේ තියෙන්නේ. ඔව්. ඒකේ සටහන් ලොවට ණය නැති රටට බර නැති හරිත සපිරි කේතුමති නුවරයි ශ්‍රී ලංකා. දැන් බලන්න මේ 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 මම අහන්න ගිය ප්‍රශ්නේ. ආනේ අහන්න. මේ ඒකේ තියෙනවද මේ කාර්යභාරය පැහැර හැරීමකට ලක් වෙච්ච ලක් කරපු මේ රාජ්‍ය සේවකයන්ට සලකන හැටි හිම ඔබතුමාගේ අර පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය. කාර්යභාරය පැහැර හැරීම බල තේරු කිසියම් කාර්යභාරය පැහැර හැරීමට ලක් කරොත් රාජ්‍ය සේවකයන්ට කොහොමද සලකන්නේ කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. ඒක අහන්න හේතුව මට ඔබතුමා කියන්න කරුණා කරලා. නෑ මට අහන්න හේතුව ඔබතුමා යන්න කලින් වෙයි හේතුව. නෑ මන් දන්නවා. මම හේතුව මතක් මන් දන්නවා. මේ ඔබතුමාලා අලුත් යමක් හොයාගන්නවා. අලුත් යමක්. මම අලුත් යමක් හොයාගත්තම ඔබතුමාලත් අලුත් ගමනක් පුළුවන්, මටත් අලුත් ගමනක් පුළුවන්. දැන් බලන්න ওই ඩෙන්ගු රෝගෙන් අද කොච්චර මේ රටේ මිනිස්සු ළමයි මැරලා තියෙනවද කියලා කරුණා කරලා කියන්න. ඇයි ඇයි මම පෙර හුරුවකින් හරි කවුරු කොහොම හිතුවත් ඒ දේ කර නිසා කැලණි ආශ්‍රයක ළමයයි මැරුණේ. දාප්පා ඩිස්ත්‍රික්කයේ ඩෙන්ගු දුරුවක් වුණා. අපි රාජකාරිය බාරගත්තම කරන්න ඕන. රජවරු ඇයි මිනිස්සු දනුකදේ ගැහුවේ? ඇයි ගම්පහෙන් ඩෙන්ගු තුරන්න උනා කියලා කියන්නේ කොහොමද? මම කැලණියේ සමීක්ෂණ වාර්තාවක් බලන්න. මෑත කාලීනව. මෑත නේ මම ඉන්න කාලේ. ඒත් හරි ඒක තමයි. ඒ කියන්නේ තුරන් කරා නම් මෑත කාලීන වෙන්නේ කොහොමද? මෑත කාලේ මම නැහැ නේද අවුරුදු ගානක් කැලණි. කුණු තියනේ වා ඔබතුමා හිතන්නේ මේ කුණු ඉවත් කරා මේක අවුරුදු 30ක් විතරේ කුණු ඉවත් වෙලා තියෙනවා කියලා. කුණු ගේන එක හැමදාමස් කරන්න ඕන. පිළිවෙලක් තියෙන්න ඕන. රාජකාරී කරන්න ඕන. දැන් බලන්න දැන් ඔය තුන් දෙනා මේ මාධ්‍ය වේදින් තුන් දෙනෙක් මේ ඉන්නේ කියලා. අදයි මේ නාලිකාව මෙච්චර මිනිස්සු ජනප්‍රියත්වයෙන් බලන්නේ. ඔගොල්ලෝ කැපවීමනේ. හැම කෙනෙක්ම තමන්ගේ කැපවීම තියෙනවා නම් තමන් කරන රාජකාරියට. දේශපාලනඥයගේ ඉඳලා, කම්කරුවගේ ඉඳලා. දොස්තර මහත්තයා කියන්නේ ජීවකේ. ඒ ජීවකතුමාටත් තමන්ගේ රාජකාරිය කරන්න තාංචි වැඩනවනම් රටේ ජනාධිපති අසලීපුණත් යන්න එපා දොස්තර මහත්තයෙක් ළඟට. ඒ දොස්තර මහත්තයා තේනේ ජීවිතේ තියෙන්නේ. දොස්තර මහත්තයා නිරවුල්ව වෙදකම කරන්න මනසක් තියෙන්න ඕන. මේ රටේ යම්කිසි දෙයක් වෙනවනම් රට පාලනය කරන උදවිය ඉඳලා පල්ලෙහාට ඒ දේ නැති කරන්න ඕන. ඔබතුමා ඇහුව මට ෂොට් එකක් ගන්න. ඒක මම ආදරෙන් පිළිගන්නවා. ඒක මට ඔබතුමා කෙරේ උදව්වක්. මේ නැත්ත කතාව ඕකයි. ඒ වැඩේ නොකරනම් පෙරහුරුවකින් හරි මමත් අන්තිමට මරණ සාතික අත්සන් කරන්න වෙන්නේ මට. අවසාන වශයෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මර්වින් සිල්වා ප්‍රශ්න දෙකක් අහනවා. එකක් මර්වින් සිල්වා ගත කළ පහුගිය ජීවිතය, පහුගිය දේශපාලන ජීවිතය ගැන ඔබට තියෙන වර්තමානයේ කලකිරීමක්ද? කිසිම කලකිරීමක් නැහැ. මම කරපු හැමදේම මම සන්තෝෂයෙන් කරේ. මම ඉතා සන්තෝෂයි. අනාගතය ගැන ඔබට තියෙන්නේ? අනාගතය ගැන බලන ලොකු විශ්වාසයක් තියෙනවා. මේ යන සෙප්පඩ විද්‍යාව නැති වෙලා නැති කරලා නව සමාජ පරිවර්තනයක් අපිට කරගන්න පුළුවන් වෙයි කියලා හැම කෙනෙකුගේම උදව්ව ඇතුව. ඒකට විශේෂයෙන් මාධ්‍යයේ
ඉන්න දැන් මම මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පොඩි කාලයක් හිටියා. එදා මම ගෙනාපු වැඩපිළිවෙල කරානම් රංගන මේක විශේෂයෙන් දන්නවා. මම මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කාලේ ඔබතුමා අවද්ද නැහැ මගේ සාකච්ඡාවට. හරිද? මම කිව්වේ මේ රටක පරිවර්තනය ඇති වෙන්නත්, රට යහමකට යන්නත්, ආණ්ඩුව යහමකට යන්නත්, ජනතාව අවශ්‍යතා ඉෂ්ට කරන්නත් මාධ්‍යයට නිරවුල් වැඩ කරන්න මට ශක්තිය ඕන. මාධ්‍යයට ගයක් නැත්තම්, ගෙදර ප්‍රශ්න නම්, වාහනයක් නැත්තම්, ජීවත් වෙන අපහසුතාව තියෙනවා නම් ඒ මාධ්‍යයේ ඉන්න මාතුරුන්ට සානෝල්ලාට වැඩ කරන්න බෑ. මාධ්‍ය තාංචි දාලා බෑ. මාධ්‍යයේ ඉන්න උදවියටත් මේ සුපිරි දේශපාලනඥයෝ වගේ ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. මම කියන්නේ ඒ වගේ බංගලා මේව දෙන්න කියලා. අද මොකද වෙලා තියෙන්නේ? අද මාධ්‍යයේ ඉන්න උදවිය කී දෙනෙක් බස් එකේ දාඩිය දාගෙන යනවද? අනුන්ගේ පෑනිල්ලන් ලියන කට්ටිය ඉන්නවා. ජීවත් වෙන්න පුළුවන්ද? මොකද්ද මේ යන ගමන? අද ස්වාමින් වහන්සේලා කොච්චර ගානක් අද හිරගවල් ඇතුලේ හිටියද ඉන්නවද? මේකද මේ රටේ සංස්කෘතිය? ස්වාමින් වහන්සේලා මොකද්ද මේ යන ගමන? මේක සුද්දායි කාලේද? මේක ලන්දේසි කාර්යය කාලේද? මේක පෘතුගීසික කාලේද? මේක එලාරගේ කාලේද? මොකද්ද මේ කාලේ? හෙට වෙලි දියල මරුණා කියන එක මොවිසිලා කියනවා. මයි සුදිවන්ද වෙනෝ හිරු එකේ තමුන්නාසිලා සභාපතිතුමාටත්, තමුන්නාසිලාගේ අධ්‍යක්ෂ මණ්ඩලයටත්, විශේෂයෙන් තමුන්නාසිලා තුන්දෙනාට මට ආර්දනා කිරීම. හොඳයි, බොහොම ස්තුතියි. අපි මේ සාකච්ඡාව මේ ආකාරයෙන් නිමාවටපත් කරනවා. නැවත හමු වුණ බලාපොරොත්තු වෙන සමු දෙන්නේ. එදත් කිව්වා, අදත් කියනවා. ජය ශ්‍රී. දීර්ඝායුෂ. හිතවතුනේ රැඳී සිටාට ස්තුතියි. අපි නැවත මුණ ගැහෙනවා ලබන සතියේදී. සූදානම්.